2018 paper එක SFT උසස් පෙළ බලමු මේකේ answers ටික කොහොමද එන්නේ කියලා theory එකත් එක්ක discuss කරලා බලමු. එතකොට ගොඩක් පැහැදිලි වෙයි කොහොමද මේ answer එක ගන්න තිබ්බේ කියලා. පළවෙනි question එක සාමාන්‍යයෙන් biology වලින් ඉන්නේ මේ ටික. එතකොට බලන්න මෙතන තියෙනවා cornobacterium glutamicum යොදාගෙන කරන නිෂ්පාදනය මොකක්ද කියලා. එතකොට cornobacterium glutamicum අපේ note එකේම තියෙනවා මොකේද amino අම්ල නිෂ්පාදනය යටතේනේ. ඒ කියන්නේ මෙයා පාවිච්චි කරන්නේ cornobacterium glutamicum amino අම්ල නිෂ්පාදනයට. පිළිතුර අංක 3. ඊළඟ ක්වෙස්චන් එකට යන අපි වැඩි වෙලාවක් ගන්න නැතුව පස්සෙන්දා සුත්‍ර ජීවීන් සලකන්න අපිට මෙතන දන්න අය ඉන්නවා ස්ට්‍රෙප්ටොකොකස් ලැක්ටිස් ක්ලොස්ට්‍රිඩියම් ටෙටනයි අපි දන්නා ටෙටනස් පිටගැස්ම හදන්නේ ආ ලැක්ටිස් එයා ගොඩක් වෙලාට අපි දන්නවා කීරි සම්බන්ධ එක්කනේ ලැක්ටෝබැසිලස් මේ ලැක්ටෝ කියන්නේ කිරිනේ එහෙනම් මෙයාත් ලැක්ටික් ලැක්ටෝබැසිලස් මෙයාලා කිරි සම්බන්ධයි කුමන සුත්‍ර ජීවීන් මුදවාපු කිරි නිෂ්පාදනය ප්‍රශ්න ඔයගොල්ලෝ කියව ගන්න හරි ඉහත සඳහන් සුත්‍රජීව කුමන කන මුදවාපු කිරි නිෂ්පාදනය සඳහා යොදා ගන්න මුදවපු කිරි යෝගට් මේවා ඔක්කොම කිරි ආශ්‍රිත නිෂ්පාදන එහෙනම් මෙතන අපිට නෝට් එකේ තියෙන යෝගට් නිෂ්පාදනය එතන අපිට ස්ට්‍රෙප්ටොකොකස් ඊට පස්සේ ලැක්ටෝබැසිලස් කියන අය පාවිච්චි කරලා තියෙනවා එහෙනම් මෙතන ඒ හා සී කියන දෙන්න අපිට සලකන්න පුළුවන් පිළිතුර විදියට එහෙනම් ඒ හා සී හරි පිළිතුර අංක प्रश्न अंक देख इला क्वेश्चन बीट्रूट अडंग मोनोसैकराइड बीट्रूट अभी डाइसैकराइड सुक्रोस 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 डाइसैकराइड मुनो ग्लूकोस फ्रक्टोस बला ग्लूकोस एंड फ्रक्टोस के उत्तर එනම් උත්තරේ අංක 4 ප්‍රශ්න අංක 3ට රයිට් අපි යමු 4 වෙනි එකට අපජලයේ පිරියම් කිරීමේ පිරියතක කියන්නේ වේස්ට් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක කෙමිස්ට්‍රි වල 3 වෙනි 2 වෙනි සෙක්ෂන් එකේ තියෙන මේක හරි නිර්වායු ජීවී ක්‍රියාවලියක් මේක බලපුවම ද්විතීයික පිරියම් කිරීමේ තමයි මේක අඩංගු වෙන්නේ හැබැයි ද්විතීයික පිරියම් කිරීම ඇතුළෙත් ස්ලජ් ඩයිජෙෂන් ප්‍රොසෙස් එකේ ඇක්ටිවේටඩ් ස්ලජ් ප්‍රොසෙස් එකේ सक्रिय करण लद बोर क्रियावली अतले तमय अपिट में निर्वाय शुद्ध जीवी क्रियावली दगिन्न पुलवांगेन एनम पिलितुर हतर राइट प्रश्न अंक पह पह दी अति प्रकाश सालका बलन्न विनाकिरी सोडियम हाइड्रोक्साइड मम मेतन गत्ता विनाकिरी निष्पादनय ओगुल्लंगे नोट एके तियेनवा टेक्स्ट बुक एके तियेनवा विनाकिरी कियन्ने एसिटिक अम्लय एतकोट सोडियम हाइड्रोक्साइड कोस्टिक सोडा के अभी दाष्मेन अम्लेक भाष्मेक तम मेतन प्रतिक्रिया सिद्ध है मेक अम्ल भाष्म प्रतिक्रिया अनिवार्य दलोनी बीद सीद तापदायक ताप अवशोषक मे प्रतिक्रिया अम्ल भाष्म प्रतिक्रिया मेक गोडाक मेक तापदायक प्रतिक्रिया ඒ සහ B කියන්නේ අපිට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට අපිට අතර තේරෙනවා ප්‍රශ්නේ වැඩි වෙනවා කියලා. හරි එහෙනම් මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් ප්‍රශ්න අංක 5ට පිළිතුර 4. රයිට්. අපි යමු 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ කියනවා තාපයේ අර්ථ දැක්විය හැක්කේ. මේක පුතේ කෙලින්ම gedi pitimම අහපු ප්‍රශ්නයක්. මේකටවත් උත්තර ලියාගන්න බැරි නම් ඉතින් වැඩක් නැහැ. හරි. බලන තාපය උෂ්ණත්ව වෙනසක් නිසා හටගන්නා शक्ति प्रवाह मे हीट फ्लो एक गमन किरीम उष्णत्व बेनसक शक्त गमन किरीम गणकिया उत्तर एन मे तुंगे पद्धति देखा कतर शक्त गलायाम हरि ऐनातम उत्तरे आयट उत्तरे तुंग हन प्रश्न दिन प्रतिक्रिया सक्रियन शक्ति इधे सक्रियन शक्ति महालोकुदयाग्नि अभी दोम पेहदीन पूरा अवमेह लिमिट तिबियो तो अवम आगे सक्रियन शक्ति प्रतिक्रिया सिद्धवेंद अरे तिबियो तो अवम शक्ति
තිබිය යුතු අවම මෙන්න මේ එනර්ජි ගැප් එක මේක හම්බුනොත් තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ උත්තරයක් තියෙනවද බලන්න මෙතනම හතර ප්‍රතික්‍රියාව ආරම්භ කිරීමට අවශ්‍ය වන අවම ශක්ති ප්‍රමාණය. අන්න අවම ශක්ති ප්‍රමාණය. එහෙනම් පිළිතුර හතර. අපි යමු 8. වල්කනයිස් කරන ලද රබර් ගැන කතා තුනක් කියලා තියෙනවා නිවැරදි එක අහන්න. නිවැරදි එක අහන්න. පළවෙනි කතාව රබර් සතුව ස්වභාවික රබර් වලට වඩා හරස් බන්ධන. මේ පුදේ ස්වභාවික රබර් natural rubber. මේ බලන්න මේකේ හරස් බන්ධන ඇත්තෙම නැති තරම්. ඉතින් සල්ෆා දාලා මේක රත් කරපුවම ගොඩක් වෙලාවට හරස් බන්ධන විශාල ප්‍රමාණයක් මේවා හරහා ඇති වෙනවා. හරි හරස් බන්ධන විශාල ප්‍රමාණයක් ඇති වෙනවා රබර් රබර් එකට සල්ෆා දාලා වල්කනයිස් කරපුවම. එහෙනම් හරස් බන්ධන වඩර ස්වභාවික රබර් වලට වඩා හරස් බන්ධන ඇත කියන එක එහෙනම් මේක හරි. ඊපස්සේ රත් කොට මුදු කිරීම වගේ නැවත නව හැඩයකට හැඩගන්නේ මේවා කරන්නේ මොනවාද රබර් වලටද නෑ ප්ලාස්ටික් වලට. මෙහෙම මේවා කරන්නේ ප්ලාස්ටික් වලට. මොකද තාප ස්වීකාරයයි. ප්ලාස්ටික් කියන්නේ තාප ස්වීකාරයයි. තාපය ලබා දීලා රත් කරලා හැඩේ වෙනස් කරන්න පුළුවන්. ඒවට අපි කියනවා තර්මෝ ප්ලාස්ටික් කියලා. තාප ස්වීකාරය. හැබැයි රබර් කියන්නේ තර්මෝ සෙට්. තාප ස්ථයි තාපය ලබා දීලා මේ හරස් බන්ධන හැදුවට පස්සේ ආයෙ රත් කරලා හැඩේ වෙනස් කරන්න බෑ. ඒ දීපු හැඩේ තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් ඇද ටයරයක්. ටයරයක් ගන්න. ටයරයක් වල්කනයිස් කරපු ප්‍රොඩක්ට් එකනේ. වල්කනයිස් කරපු රබර් ප්‍රොඩක්ට් එක. මේක රත් කරපුවම මේ ගිනි ගන්නවද නැත්නම් හැඩේ වෙනස් වෙනවද? හැඩයක් වෙනස් වීමක් වෙන්නේ නැහැ. හරිද? ඒවා තර්මෝ සෙට්ස්. හරි රබර් වල්කනයිස් රබර් කියන්නේ තර්මෝ සෙට්ස්. තාප ස්ථයි. එහෙනම් ස්වකාර්ය නෙවෙයි. එහෙනම් B එන්නේ නැහැ. සි ස්වභාවික රබර් වලට වඩා ශක්තිමත්. ඔව්. ස්වභාවික රබර් ඇද්දොත් මෙහෙම විශාල ප්‍රමාණයක් දෙපැත්තට මෙහෙම ඇදෙනවා. නමුත් මේක ඕගොල්ලෝ දැකලා තියෙනවද එහෙම ටයර් එකක් හිතන්න මුළු වාහනයක බස් එකක ට්‍රක් එකක බර දරාගෙන ඉන්නවනේ. එහෙනම් ස්වභාවික රබර් කෑල්ලකින් පුළුවන් ද එහෙම කරන්න? බෑනේ. හරිද? වල්කනයිස් කරාට පස්සේ ස්වභාවික රබර් වලට වඩා විශාල ශක්තියක් මේකට දරා ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් ශක්තිමත්වේ A හා C පිළිතුර 3 8ට පිළිතුර 3 9 ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේ 4R සංකල්පය කියලා කියන අපේ නෝට් එකේ අපිට හම් වෙන්නේ 3R සංකල්පය. 3R සංකල්පය කියන්නේ අපි හැමෝම දන්නවා රිඩියුස් රියුස් රීසයිකල්. අඩු කිරීම නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කියන එක. හරිද? දැන් මේක වර්ධනය කරලා තියෙන 4R සංකල්පය දක්වා. ඉතින් අපි මේ ප්‍රශ්නේ අහන්නේ අලුතෙන් එකතු වන R කවුද කියන එක. අවම කරන්නේ කියන එක. නැවත භාවිතා කරනවා කියන එක. ප්‍රතිචක්‍රීකරණ මේ ඔක්කොම ධනාත්මකයි. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් හොඳම possible උත්තරය තමයි නැවත සිටීම. Rethink පිළිතුර 4 ප්‍රශ්න අංක 9ට. ඊළඟට සියලුම ස්වභාව නිෂ්පාදන සියලුම ස්වභාව නිෂ්පාදන ස්වභාව නිෂ්පාදන බලන්න අපේ නෝට් එක පටන් ගන්න තැනම ස්වභාව නිෂ්පාදන පොතේ ටෙක්ස්ට්බුක් එකේ පළවෙනි ඡේදෙම තියෙන මොකද්ද? ශාක සත්ව දේහ තුල සිදුවන ජීව රසායනික ක්‍රියාවලිය මගින් ස්වභාවිකව නිපදවන්නා වූ ජීව රසායනික ක්‍රියාවලිය ශාක සත්ව දේහ වල හරිද? නිපදවන්නා වූද ඒකි දේහ නිර්මාණයට දායක වන්නා වූ නිෂ්පාදන තමයි ස්වභාව නිෂ්පාදන කියලා කියන්නේ. එතකොට ස්වභාව නිෂ්පාදන ප්‍රබෝ ලෙස ශාක සතුන් ශුද්‍ර ජීවීන් කියන ඔක්කොමලව දක්වන්න පුළුවන්. එහෙනම් යමු ප්‍රශ්නෙට. සියලු ස්වභාව නිෂ්පාදන ජලය කාබන් ඩයොක්සයිඩ් හා වෙනත් සංයෝග යොදා ගැනීමෙන් නිෂ්පාදනය වේ. ඔව්. අපි බලමු ඊළඟ ඒවත්. ශාක මගින් පමණක් නැහැ. ප්‍රාථමික අපි දන්න ස්වභාව නිෂ්පාදන ආකාර දෙකයිනේ. ප්‍රයිමරි ඇන්ඩ් සෙකන්ඩරි. ප්‍රාථමික ස්වභාව නිෂ්පාදන සහ ද්විතීක ස්වභාව නිෂ්පාදන. ප්‍රාථමිකව අපි දන්නවා පිෂ්ඨය ප්‍රෝටීන ලිපිඩ කණිජ වගේ දේවල්. හරි සෙකන්ඩරිව ද්විතීක නිෂ්පාදන අපි දන්නවා ඔය හෝමෝන සමහර එන්සයිම් වර්ග සුවඳ වර්ග හරි රස වර්ග ඒ වගේ ඒවා තෙල් වර්ග එසෙන්ෂල් ඔයිල්ස් කියලා කියන්නේ අත්‍යවශ්‍ය මේදම්ල කියලා කියන්නේ අන්න ඒ වගේ ඒවා. හරි එතකොට ප්‍රාථමික නිෂ්පාදන පමණක් කියන එක වැරදි. ඊට පස්සේ ජීවීන්ගේ වර්ධනයට වර්ධනයට දායක වෙනවා. හරිද? මොකද මේ දේහ නිර්මාණයට දායක වෙනවනේ. හැබැයි සියලු ස්වභාව නිෂ්පාදනද? නැහැ. ගොඩක් වෙලාවට ප්‍රාථමික ස්වභාව නිෂ්පාදන තමයි ජීවි දේහ වර්ධනයට ඔය ප්‍රෝටීන, පිෂ්ඨය වගේ දේවල් දායක වෙන්නේ.
හරිද එහෙනම් ද්විතීයිකයේ වගේ එහෙම කතන්දරයක් වෙන්නේ නැහැ හරිද එහෙනම් මේක සියලු කියන නිසා මේක එන්නත් බෑ වාෂ්පශීලී කාබනික සංයෝග ඔව් වාෂ්පශීලී දේවල් තියෙනවා වොලටයිල් මැටර්ස් තියෙනවා ඒ වගේ හරි එතකොට සියලු මේවා හැබැයි වොලටයිල්ද සියලු ස්වභාව නිෂ්පාදනය හැම එකක්ම සුවඳ දෙන දේවල් විතරයි වොලටයිල් වෙන්නේ නමුත් අනිත් ඒවා වොලටයිල් වෙන්නේ නැහනේ වාෂ්පශීලී වෙන්නේ නැහැ හරි එහෙනම් අපිට පිළිතුරු විදිහට ගන්න වෙන්නේ 1 10ට 1 හරි රයිට් අපි යමු 11 වෙනි ප්‍රශ්නේ දැන් ඔන්නකෝ දාලා ලකුණු 10ක් අරගෙන ඉවරයි හරි තුනි ස්තර වර්ණ ලේඛ ශිල්ප ක්‍රමය එහෙම නැත්නම් මේකට කියන තින් ෆිල්ම් නැත්නම් තින් ලේයර් ක්‍රොමැටෝග්‍රැෆි කියලා හරිද හරි පදනම් රේඛාව ඇඳීමට මොකද්ද පාවිච්චි කරන්නේ ඉතින් පුතේ නෝට් එක මතක නම් මේ බල එතකොට මේකේ පහළ ධාරයේ ඉඳලා මෙච්චරක් උඩින් පැන්සලක් ආධාරයෙන් කියලා පැහැදිලිව කියනවා එහෙනම් පිළිතුර පැන්සලක් උත්තරේ 5 ප්‍රශ්න අංක 11ට රයිට් අපි යමු ප්‍රශ්න අංක 12 ආර්ථිකව සාර්ථක විය නොහැකි නිසා ආයෝජකයෙකු විසින් ශ්‍රී ලංකාව තුළ කෝස්ටික් සෝඩා නිෂ්පාදන කර්මාන්තශාලාව ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කරාලු කෝස්ටික් සෝඩා කියන්නේ අපි දන්නා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇයි මේක හදන එක ප්‍රතික්ෂේප කරන්නේ ලංකාවේ විවිධ හේතු තියෙන්න පුළුවන් මේක දැන් පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් සමාජය ගැන පොඩි අවබෝධයක් තියෙනවා නම් පැහැදිලි උත්තරේ ගන්න පුළුවන් හරි අතුරුඵල සෑදීම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙද්දී ඔව් අතුරුඵල හැදෙන්න පුළුවන් ක්ලෝරින් හයිඩ්‍රජන් ඒවා හැදෙනවා හැබැයි ඒ නිසාම ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්ද විදුලිය සඳහා වැය වෙන අධික වියදම බොහෝ විට ලංකාවේ විදුලි වියදම වැඩි අද අපි නිවුස් සලුණක් දකින්නේ ඒකනේ විදුලි වියදම වැඩි එතකොට නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා නිෂ්පාදන පිරිවැය වැඩි වෙනකොට කවුරුත් කැමති වෙන්නේ නැහැනේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එහෙනම් පුතේ මේක තමයි අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ. අනිත් ඒවාත් ඕනනම් අපි බලමු. පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය සඳහා වන අධික වියදම අධිකයි. පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් නේ අපේ රට වටේම මුහුද තියෙන්නේ. හරිද? පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් වාණිජ වශයෙන් නොමැතිව නෑ. මේ දෙකටම අපේ රට වටේ මුහුද තියෙන්නේ. අපිට ඕනේ තරම් ලුණු හදන්න පුළුවන් ඒවා පිරිසිදු කරන එක විතරයි අපිට කරගන්න තියෙන එකම දේ ඒකත් අවම වියදමකින් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙතන බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සඳහා ශ්‍රී ලංකාවේ වෙළඳ පොළක් මොකද නැත්තේ වෙළඳ පොළක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි සබන් නිෂ්පාදනයට කොච්චර පාවිච්චි කරනවා මෙහෙනම් වෙළඳ පොළක් තියෙනවා එහෙනම් පිළිතුර 12ට 2 රයිට් අපි යමු 13 වෙනි ප්‍රශ්නේ टाइटेनियम डाइऑक्साइड नैनो अंशु निष्पादने संधा श्रीलंका उचित श्रीलंका वटे उचित कर्मांत्यक हेट हेतु उते आपे तीनों इल्मनाइट निंदियक कोहेद तीन ने मैं वगैरह पढ़ना दनुवत तेन पुल्मुडे वाले इल्मनाइट निंदिय मैं इल्मनाइट निंदिय मनोत तीन ने उदा टाइटेनियम डाइऑक्साइड मैं ने तेरा बालन ने टाइटेनियम डाइऑक्साइड मम्मे के ईडीबी वेबसाइट टेकेंगा ते अरे तो लंका वे तीनों स्वभाव के संपत्ति ने पढ़ा वेला बालन निकन गन හරි එහෙනම් මේට ප්‍රධාන හේතුව පුල්මුඩේ ඉල්මනයිට් නිදියක් තිබීම ඉල්මනයිට් නිදියක් තිබීම ප්‍රශ්න අංක 12 පිළිතුර 1 එප්පා වල ඇපටයිට් වලින් අපි ගන්න පොස්ෆේට් පොහොර නිෂ්පාදනය නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය ලංකාවේ ප්‍රචලිත කර්මාන්තයක් නෙවෙයි දැනට ටයිටේනියම් ඩයොක්සයිඩ් අපි ගොඩක් කලට එළියට ගිහින් ඒවල තමයි හදාගන්නේ අංශු ආශ්‍රිත කර්මාන්ත තිබීම නැහැ නැනු අංශු නිදි පැවතීම එහෙම ඒවත් තාම හොයාගෙන නැහැ සමහර විට තියෙන්නත් පුළුවන් නමුත් අපිට මේ පොල් මුඩේ ඉල්මනයිට් නිදියේ ටයිටේනියම් ඩයොක්සයිඩ් තියෙන එක අපිට එක්ස්ට්‍රැක්ට් කරලා අරගෙන මේ නැනු අංශු නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රශ්න අංක 14 පේටන් බලපත්‍ර නිකුත් කරන ලබන රාජ්‍ය ආයතනය තිලමයි මේවා ගැන පොඩ්ඩක් සර්ච් කරලා ඉගෙන ගන්න ඕනේ හරිද මේක ඩිරෙක්ට්ම පොතේ කියලා නැහැ एक मम पहली लोग की ना डायरेक्ट में वो लोग आ चुपोते हैं कोई ना दापे लंका वे निपो एक नहीं द नेशनल इंटेलेक्चुअल प्रॉपर्टी ऑफिस जाति का बुद्धि में दे पल कार्यालय जाति का बुद्धि में दे पल कार्यालय निपो राइट प्रश्नांक का दाह हाथर टो पीले तुरे तूना अभी हम प्रश्नांक का पहलव आमलिक वायु वायुगोले जले तुले दिए वेनवालु ये तो वर्म को देने अभी हम उदाहरण अम्ल वैसी है අම්ලවැසි ගැන සත්‍ය වගන් තියා. කාබන් ඩයොක්සයිඩ් මගින් අම්ලවැසි ඇති කරයි. මෙන්න මෙතන බලන්න පුතේ. කාබන් ඩයොක්සයිඩ් ජල ද්‍රාවිතාවේ අඩුයි. දිය වුණාත් pH අගය
වතුරේ pH අගය 5.7ට වඩා අඩු කරන්නේ නැහැ. එහෙම අවස්ථාවලදී ඒක අම්ල වැස්සක් කියලා ගන්න බෑ. එහෙනම් අම්ල වැස ඇති කළ හැකිය කියන එක වැරදි. කාබන් ඩයොක්සයිඩ් මගින්. අම්ල වැස්සක ආම්ලික බව දියවේ ඇති ආම්ලික වායු ප්‍රමාණය මත තීරණය වේ. අනිවාර්යයෙන්ම දියවේ ඇති ආම්ලික වායු ප්‍රමාණය වැඩි නම් අම්ල වැස්සේ ප්‍රබලතාවය වැඩි. ආම්ලික බව වැඩි. රයිට්. එහෙනම් පිළිතුර ප්‍රශ්න අංක 15ට පිළිතුර 2. අනිත් තුනත් නිකන් බලන්නයන්. අම්ල වැස්සක ආම්ලික බව සෑදෙන අම්ලවල ප්‍රබලතාවයෙන් ස්වායක්ත වෙනවද? ස්වායක්ත වෙනවා කියන්නේ ඒකෙන් බලපෑමක් නැහැ කියන. නැහැ, ඒක මත රඳා පවතින පරායත්තයි. පරායත්තයි රඳා පවතින. SO2 අම්ල වැසි ඇති නොකරයි. මොකද පුතේ නැත්තේ SO2 තමයි අම්ල වැසි ඇති කරන්නේ. අනිත් වායුව මොකද්ද? NO වායුව. රයිට්. NO, NO2 වගේ වායුන්. මේවා නයිට්‍රික් අම්ලේ, සල්ෆියුරික් අම්ලේ බවට කන්වර්ට් වෙන්න පුළුවන්. එතකොට වායු අම්ල වැසි ඇති වෙනවා. අම්ල වැසි වල pH එක. ඉතින් දරුවෝ අම්ල කියන්නේ pH එක 7ට අඩුයිනේ. මෙතන කියන්නේ වැඩි කියලානේ. එහෙනම් පිළිතුර 2. ප්‍රශ්න අංක 16. කොම්පෝස්ට් පොහොර පිළිබඳව දී ඇති ප්‍රකාශ සලකා බලන්න. දැන් මෙතන කොම්පෝස්ට් පොහොර බලන්න. කොම්පෝස්ට් පොහොර තුල අඩංගු ප්‍රාථමික පෝෂක. ප්‍රාථමික පෝෂක කිව්වේ මැක්‍රෝ නියුට්‍රියන්ට්ස්. හරි, මැක්‍රෝ නියුට්‍රියන්ට්ස් අපි අපේ නෝට්ස් වල අපි කතා කරන්නේ ප්‍රධාන පෝෂක. හරි, රසායනික පොහොර වල අඩංගු ප්‍රාථමික පෝෂක ප්‍රමාණයට වඩා වැඩි. එහෙම වෙන්නේ නැහැ නේද? රසායනික පොහොර එන්නේම ඒ පෝෂක ප්‍රමාණය වැඩිපුර සාන්ද්‍ර කළා. එහෙනම් කොම්පෝස්ට් පොහොර වල වැඩි කියන එක අපිට පිළිගන්න බෑ. ඒ කොම්පෝස්ට් පොහොර වල ඒවා අඩුවෙන් තියෙන නිසා තමයි ඒක කාබනික හොඳ පොහොරක්. හොඳම එකක් කොම්පෝස්ට් කියන්නේ. නමුත් පෝෂක ප්‍රමාණය සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා තමයි අපිට වැඩි ප්‍රමාණයක් අපේ කුඹුරු වලට එහෙම දාන්න සිද්ධ වෙන්නේ. හරි, විශාල රසායනික පොහොර අපි එහෙම දාන්නේ නැහැ. මොකද ඒ වගේ සාන්ද්‍රණය ගොඩක් තියෙනවා මේ අවශ්‍ය පෝෂක. එනම් පිළිතුර ඒ එන්න බෑ. කොම්පෝස්ට් පොහොර මගින් පසේ කැටයන් හුමාරු ධාරිතාව වැඩි කරයි. අනිවාර්යයෙන්ම කැටයන් එක්ස්චේන්ජ් කැපැසිටි එක CEC කියන එක කොම්පෝස්ට් පොහොර වලින් ඕගොල්ලෝ මෙතන කියවගත්තොත් තේරෙයි. කොම්පෝස්ට් පොහොර වල තියෙන හොඳම දෙයක් තමයි ඒක කැටයන් හුමාරු ධාරිතාව වැඩි කරනවා. කොම්පෝස්ට් පොහොර මගින් ශාක සඳහා ශුද්‍ර පෝෂක ප්‍රධාන වශයෙන් සපයනු ලබයි. ශුද්‍ර පෝෂක ප්‍රධාන වශයෙන් සපයනු ලබයි. රයිට්. ශුද්‍ර පෝෂක කියන්නේ මයික්‍රෝ නියුට්‍රියන්ට්ස්. කොම්පෝස්ට් පොහොර කියන්නේ ස්වභාවික නිෂ්පාදනයක්. ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රයෙන් අපි හදන එකක්. රසායනික පොහොර කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒක ස්වභාවිකව අපි ශාක ද්‍රව්‍ය, සත්ත්ව ද්‍රව්‍ය එකතු කරලා හදනකොට ඒ වගේ තියෙන ශුද්‍ර පෝෂක අර කොම්පෝස්ට් එකේ කොහොමද තියෙනවා. ඒ නිසා ශුද්‍ර පෝෂකත් අපිට කොම්පෝස්ට් දැමීම මගින් ගස්වලට ලබා දෙන්න පුළුවන්. එහෙනම් B හා C පිළිතුර 4. මම මෙතනත් කම්පැරිසන් එකක් දාලා තිනවා ඔයගොල්ලන්ට උනන් ඒකත් බලා ගන්න පුළුවන්. රයිට්. අපි යමු ප්‍රශ්න අංක 17ට. ඕසෝන් වායුව ස්වභාවිකව ජනනය වීමට අවශ්‍ය කිරණ වර්ගය. මෙන්න බලන්න පුතේ අපේ නෝට් එකේ පැහැදිලිව නෝට් එකේ එක තැනක කෙමිස්ට්‍රි වල තුන්වෙනි කෑල්ලේ sorry දෙවෙනි සෙක්ෂන් එකේ පැහැදිලිව මේක කියලා තියෙනවා. සූර්යාගෙන් පැන UV කිරණ අල්ට්‍රා වයලට් රයිට් අධිශක්ති පාර ජම්බුල කිරණ සමග ගැටීමෙන් රයිට් අණුක ඔක්සිජන් නිර්මාණය වෙනවා. අණුක ඔක්සිජන් නිර්මාණය නම් ඒ ඔක්සිජන් එක එකතු වෙලා ඕසෝන් වායු බවට පත් වෙනවා. එහෙනම් අදූ රක්ත sorry පාර ජම්බුල කිරණ 17ට පිළිතුර 4. රයිට්. අපි බලමු ප්‍රශ්න අංක 18. පෘෂ්ඨ වර්ගඵලය 1000ක් වෙන ප්‍රදේශයක තීන්ත ගැල්වීම සඳහා තීන්ත ලීටර් 1ක් අවශ්‍ය නම් ඇලවුස 36ක් සෙන්ටිමීටර වූද පතුලේ අරය 14ක් වූද සංවෘත ඍජු වෘත්තාකාර කේතුවක මතුපිට ආලේප කිරීමට අවශ්‍ය තීන්ත පරිමාව ලීටර් 2. අපිට කියන්නේ මෙතන මෙන්න මේ වගේ කේතුවක්නේ ඇලවුස 36යි අරය 14යි කියලා කියනවා. ඒතර අපේ නෝට් එකේ අපි දන්නවා කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ මේක අරය R, මේක ඇලවුස L, මේක ඍජුසනේ අපුතේ H කියලා ගන්නෙ. හරිද? එතකොට මෙතන කියනවා සංවෘත ඍජු කේතුවක්නේ. එහෙනම් මේ කෝණ එකේ පෘෂ්ඨේ වර්ගඵලයයි මේ යට වෘත්තාකාර කොටසේ වර්ගඵලයේ දෙකේම එකතුව. එහෙනම් phi කියන්නේ 22 බෙදීම 7 වාරයක්.
අපිට මේක පොදු ඉනේ මේ දෙකටම 5 පොදු ඉනේ. ද 5 එළියට ගන්න පුළුවන්. හරිද? වාරයක් මෙතන එක r එකකුත් පොදු ඉනේ. r කියන්නේ 14. මේ r එක අපි එළියට ගන්නවානේ. මේ r එක එළියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ l. 5r එළියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ l. l කියන්නේ 36. දැන් මෙතන 5r වැඩි කිරීම r 5r වර්ගය කියලා කියන්නේ. දැන් මේ බලන්න මම හදලා පෙන්නනවා 5rl + 5r වර්ගය. r වර්ගය කියලා කියන්නේ පුතේ r වැඩි කිරීම r. මේ දෙන්නගෙම 5r එළියට ගමු. එතකොට මෙතන l + 5r එළියට ගියා මෙතන r. ඔන්නෝම නේන්නේ. එහෙනම් l + r කියන්නේ 14යි. දැන් පුතේ 7 + 1යි 7 + 2යි එළිය ගුණිතේ 44යි 36 14යි 36 4යි 40යි 40 10යි 50යි උත්තරේ 2200යි right උත්තරේ 2200යි වර්ග සෙන්ටිමීටර් අපිට කියනවා ලීටරයක් ඕනෙලු වර්ග සෙන්ටිමීටර් 1000කට එහෙනම් අවශ්‍ය ලීටර් ගාන අහන්නේ 10යි වර්ග සෙන්ටිමීටර් ගාන්න අපිට 1 ලීටර් ඕනේ නම් 2200යි වර්ග සෙන්ටිමීටර් ගාන්න අපිට ඕනේ 2.2 ලීටර් බලන්න අපිට තියෙන උත්තරයක් 2.2 18ට පිළිතුර 2 right අපි යමු 19 වෙනි ප්‍රශ්නෙට තිරස්ව 25ක් ගමන් කරන විට සිරස්ව 15ක් නැගීමක් තියනවලු මෙන්න මේ පිය ගැට පෙළක එහෙම එකක් අපිට හදන්න වෙනවා දැන් හරිද මේ සඳහා පළල 25ක් සහ උස 15ක් වෙන පිය ගැට කීයක් තිබිය යුතුද දැන් උස 15ක් වෙන්නේ පෙ පිය ගැටක් ඒතකොට පළවෙනි පිය ගැට මෙතනින් පටන් ගන්නවා නේ පළවෙනි පිය ගැට ඔන්නෝම පටන් ගන්නවා නේ එතකොට මේ පිය ගැටේ 15 උස වෙන්න ඕනේ 15යි සෙන්ටිමීටර වලින් හැබැයි තියෙන්නේ සෙන්ටිමීටර 15ක් මේක උස වෙන්න ඕනේ එහෙනම් අපි මේකත් සෙන්ටිමීටර කරගත්තොත් සෙන්ටිමීටර අපි දන්නවා 100ක් තමයි 1 මීටර වෙන්නේ එහෙනම් මීටර 15ක් කියන්නේ කොච්චර මීටර 15ක් කියන්නේ මේක 100ෙන් වැඩි කරන්න ඕනේ සෙන්ටිමීටර 1500ක් එහෙනම් මෙතන මේක ඇවිල්ලා සෙන්ටිමීටර 2500ක් එතකොට මේ පිය ගැටේ පළල ඇවිල්ලා පුතේ 25යි සෙන්ටිමීටර ඊළඟට තව පිය ගැටක් ඔන්න ඔහම ඔහම පිය ගැට n ප්‍රමාණයක් තියෙන්න පුළුවන් නම් මේ පැත්තට පුතා සම්පූර්ණ වෙන්න සෙන්ටිමීටර 2500කට 25 කෑලි කීයක් තියෙනවද 2500ට 25 කෑලි කීයක් එන්න ඕනේද බලන්න 25 1යි 100යි නේ 100යි හරි පියගර කීයක් තියෙන්න ඕනේද මේ පැත්තට ගත්තොත් 100යි අපි බලමු උස පැත්තට 1500ට 15 කෑලි ඒ 100යි එහෙනම් මොන එක බේස් කරන් හැදුවත් ඔයගොල්ලන්ට උත්තරේ එන්නේ 100යි කියලා. ඒ කියන්නේ පිළිතුර 4 ප්‍රශ්න අංක 19ට. හරි. අපි යමු ප්‍රශ්න අංක 20. රයිට්. මේක පොඩ්ඩක් අර ඛණ්ඩාංක තල සම්බන්ධ ප්‍රශ්නයක්. ලක්ෂයක් තියනවලු A කියලා පොයින්ට් එක මේකේ අපි දැන් දැකපු ගමන් ඔළුවට එන්නවලු මේ XY ඛණ්ඩාංක කියලා. රයිට්. XY ඛණ්ඩාංක තමයි මේ දීලා තියෙන්නේ. X ගේ කේදී Y ගේ 2. X ගේ කේදී Y ගේ 2. ඊටසේ B කියන්නේ X ගේ 5 දී Y ගේ 4. ඔන්නෝම වාකර රේඛාවක්. ධන පැත්තට යන රේඛාවක් කියලා හිතෙන්න ඕනේ. එහෙම රේඛා ඛණ්ඩයක් සලකන්නලු AB හි මධ්‍ය ලක්ෂය හරහා අන්න AB රේඛාවේ මධ්‍ය ලක්ෂය හරහා යන AB ට ලම්බ රේඛාවක්. හරි? අපිට දැන් ඕනේ AB ට ලම්බ රේඛාවක්. Y අක්ෂයේ ඡේදනය කරනුයේ y අක්ෂයේ ඡේදනය කරනුයේ කොයි වෙලාවෙද කියලා. Right. මම මේක ඕගොල්ලන්ට ලේසියෙන් හදන්න ක්‍රමයක් කියලා දෙන්නම්. හරි? පුතේ. හැබැයි මම මෙතනදී විස්තර කරන්න අවශ්‍ය නිසා
පොඩි ග්‍රාෆ් එකක් ගහගන්නවා හැමෝටම තේරෙන්න එපයි. Right. එතකොට ඒ කියන්නේ එකේදි දෙක. නම් ඔතන තමයි දරුවෝ B point එක තියෙන්නේ. මේ තමයි B point එක, මේ තමයි A point එක. ඔන්න ඔහම තමයි ওই රේඛාව ආවේ. හරිද? දැන් අපිට කියනවා AB හි මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන AB ට ලම්බ රේඛාව. දැන් මේකනේ A point එක. මේක B point එක. මේකේ අපි දන්නවා මේ පැත්තට දිගයි, මේ පැත්තට දිගයි දැන්. මෙතන point එක 4, මෙතන point එක 2. ඒ කියන්නේ මේකේ උස right මේකේ උස අපි දන්නවා 4න් 2ක් ගියපුවම 2යි. ඊට පස්සේ මේකේ අනිත් රේඛාව මේ පැත්තට උස 5න් 1ක් අඩු කරපුවම 4යි. මෙතන 5, මෙතන 1. එහෙනම් මේක 4යි. මධ්‍ය ලක්ෂය තියෙන්නේ මෙන්න මෙයා. හරිද? එයාගේ මධ්‍ය ලක්ෂය තියෙනවා. right. එහෙනම් මධ්‍ය ලක්ෂයේ එන්නේ කොතනින්ද බලන්න. මෙතන 5යි, මෙතන 4යි, මෙතන 1යි 2යි. එහෙනම් 3 කියන ඛණ්ඩාංකෙන් තමයි මධ්‍ය ලක්ෂය එන්නේ. හරි, x ගේ 3, y ගේ 3. right. දැන් අපි බලමු මේ AB රේඛාවේ අනුක්‍රමණය කීයද කියලා. මෙතන ලියන්නම් මම AB අනුක්‍රමණය. right. AB අනුක්‍රමණය ඇවිල්ලා අපි දන්නවා සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. y වෙනස බෙදීම x වෙනසනේ. x එකකින් වෙනස් වෙනකොට y කීයකින් වෙනස් වෙනවද? ඕක තමයි අනුක්‍රමණය කියන්නේ. එහෙනම් අතන y ගේ වෙනස 2යි, x ගේ වෙනස 4යි, උත්තරේ 0.5යි අනුක්‍රමයෙන්. එහෙනම් අපිට කියනවා මේ ලක්ෂය හරහා මේකට ලම්බකව යනවලු තව රේඛාවක්. ඒ රේඛාව මෙහෙම ගිහින් y අක්ෂය කපන තැන ඛණ්ඩාංකය තමයි යන්නේ. ඒතර මේකට ලම්බකව යනවා. ඒ කියන්නේ ප්‍රස්ථාර රේඛා දෙකක්, සරල රේඛා දෙකක් ප්‍රස්ථාරයක ලම්බකව කැපෙනවා නම් අපි දන්නවා එක රේඛාවක අනුක්‍රමණය ගුණ කිරීම අනිත් රේඛාවේ අනුක්‍රමණය සමානයි ඍණ 1යි කියලා. මෙහෙම න්‍යායක් තියෙනවා. එහෙනම් අපි මේ රේඛාවේ අනුක්‍රමණය ගමු m1 කියලා. m1 කියන්නේ 0.5යි ගුණ කිරීම m2 අර අඳින්න අවශ්‍ය අනිත් රේඛාවේ. මෙන්න මෙහෙම යන අනිත් රේඛාවේ, මෙන්න මෙහෙම ආ යුතු අනිත් රේඛාවේ මේකට ලම්බකව m2 කියලා හිතමු. ඒක අනුක්‍රමණය සමානයි ඍණ 1යි. එහෙනම් අපි දන්නවා ඒකේ අනුක්‍රමණය විය යුත්තේ ඍණ 1 බෙදීම 0.5. එතකොට 1 යට භාගෙනේ මේක එන්නේ ඍණ 1 බෙදීම භාගය කියන්නේ 0.5 කියන්නේ 1 යට භාගෙනේ. ඒ කියන්නේ 2යි. ඍණ 2යි. ඒකේ අනුක්‍රමණය ඍණ 2ක් වෙන්න ඕනේ. ඒකේ අනුක්‍රමණය ඍණ 2ක් වෙනවා නම් හරි මම දැනට මෙන්න මේ ටික පොඩ්ඩක් මතක් කරගන්න. හරි. ඒකේ අනුක්‍රමණය ඍණ 2යි. හරි, අපි දන්නවා. එහෙනම් ඒකේ අපිට අන්තඃඛණ්ඩය තමයි දැන් හොයාගන්න තියෙන්නේ. ඒක ධන අනුක්‍රමණය. අරක ඍණ අනුක්‍රමණයක් ආවොත් තමයි ලම්බකව මෙහෙම කැපෙන්නේ නේද? ඒ රේඛාව ඔන්නෝම ලම්බකව කැපෙන්නේ එහෙම ආවොත් තමයි. හරිද? ඍණ අනුක්‍රමණය. එහෙනම් ඒකේ අනුක්‍රමණය ඇවිල්ලා 2යි මේ පැත්තට තියෙන නිසා ඍණ 2යි. අනිත් පැත්තට තියෙන නිසා ඍණ 2යි. අනුක්‍රමණය. හරි, එහෙනම් පුතේ අපිට දැන් තියෙන්නේ මේක මේ කොහෙදිද කැපෙන්නේ බලන්න. එහෙනම් ඒක ප්‍රස්ථාරයේ සමීකරණය වෙන්න ඕන y සමානයි ඍණ අනුක්‍රමණය වාරයක් x ධන c. මොකද මේ ධන පැත්තෙන්නේ කැපෙන්නේ, බිංදුවට උඩ පැත්තෙන්නේ කැපෙන්නේ. එහෙනම් ධන c. ඔන්න ඔය ආකාර ප්‍රස්ථාරයක් තමයි ඒක. දැන් එතකොට මේ අලුතෙන් ඊ ඇඳින රේඛාවේ මේ පොයින්ට් එකේ අපි ඛණ්ඩාංක දන්නවා 3යි 3යි කියලා. හරිද? එහෙනම් අපි ඒ එතකොට x උත් 3යි y උත් 3 යන්නේ ඒ දෙක ආදේශ කරලා අපිට මේකෙන් ඛණ්ඩාංක හොයාගන්න c හොයාගන්න පුළුවන් අන්තඛණ්ඩය. එහෙනම් y 3යි ඍණ 2යි x කියන්නේ 3යි ධන c. ඍණ 6යි
දන 3යි 10යි එහෙනම් c කියන්නේ 3 දන 6 මේ වෙන 6 මේ පැත්තට ආපහු දන 6 වෙනවා 3යි 6යි 9යි අන්තඛණ්ඩය right අන්තඛණ්ඩයේදී අපි දන්නවා x බිඳුවේදී y කියලා කියන එක x බිඳුවේදී y 9යි මේක x මේක y x බිඳුවේදී y 9යි ප්‍රශ්න අංක 20 උත්තරේ 2 right මෙන්න මේ විදියට පැහැදිලි කරගත්තා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ ඉක්වේෂන් එක දන්නවා නම් මේ ගාන පහසුවෙන් හදන්න තිබුණා right අපි යමු මෙතන තියෙනවා පිහිනුම් තටාකයක ගානක් right පිහිනුම් තටාකයට ඉහළින් පෙනෙන පෙනුම සහ හරස් කර පෙනුම පහත රූප වල දක්වා ඇත තටාකයේ පිරීමට අවශ්‍ය ජල පරිමාව තමයි උඩින් පේනකොට මෙන්න මෙහෙන් පේනවලු 25යි 10යි මේ පැත්තට දිග 25යි මේ පැත්තට 10යි එතකොට මේ පැත්ත පේන්නේ හරහට පිහිනුම් තටාකයේ සයිඩ් එක ඉඳන් බලනකොට අපි දන්න මේකේ 15ක් යනකම් මෙන්න මේ දිග 15යි මීටර් 10යි මීටර් තියනකම් ඒ ටිකේ ගැඹුර පුතා ගැඹුර ඇවිල්ලා 1යි මීටර් right ගැඹුර 1යි මීටර් හරිද එතනින් යටට තියෙන ගැඹුර මීටරයයි මෙන්න මේ ලයින් එකට එන හරි ඉතුරු ටිකේ බලන්න ගැඹුර ටික 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 වෙනස් වෙනවා මෙන්න මෙහෙට එනකොට මේ හරියට වඩා මේ හරිය ගැඹුර මීටර් 3කට යනවා මේ හරිය ගැඹුර මීටර් 3කට යනවා යටට මෙතන 1යි මීටර් තමයි ගැඹුර තියෙන්නේ හරි මෙන්න මේ මීටර් 10ක කෑල්ල දැන් අපිට මේක පුරවන්න අවශ්‍ය ජල පරිමාව හොයන්න ඉතින් මෙන්න මේ කෑල්ලේ අපි දන්නවා දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස මීටරයයි අන්න ඒකෙන් අපිට පුළුවන් මෙන්න මේ කොටසේ තියෙන පරිමාව ගණනය කරගන්න එතකොට ඒකේ දිග 15යි පළල 10යි උස 1යි ඝන මීටර 150යි එහෙනම් අපිට මෙතනින් කෙලින්ම මේ උත්තර දෙකක්ම දැනටම අයින් කරන්න පුළුවන් නේ 150ට වැඩි උත්තරයක් එන්න ඕනේ ඊට පස්සේ අපි මේ කෑල්ල ගැන පොඩ්ඩක් හිතමු මේ කෑල්ලේ මේ බලන්න මේ හරස්කඩ ගත්තාම මේ දෙක සමාන්තර රේඛා දෙකක් මේක ඇවිල්ලා ඒකේ ලම්බ උස සමාන්තර රේඛා දෙකක් මේක ඇවිල්ලා ඒකේ ලම්බ උස හරි එතකොට ත්‍රපීසියමක් වගේ එකක් තමයි මෙතන මේ හැඩේ මේ ත්‍රපීසියම් වගේ හැඩේ ඇතුළට මේ පිටේ පිටුවෙන් ඇතුළට මීටර් 10ක් යනකම් යනවා එහෙනම් මේ ත්‍රපීසියම කෑල්ලට දැම්මොත් අපි දන්නවා ඒ පෘෂ්ඨයේ වර්ගඵලය ගන්නෙ සමාන්තර පාද දෙකේ දිගේ එකතුව බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස 10යි ලම්බෝස 10යි. ඔන්න ත්‍රපීසියමේ වර්ගඵලය ගත්තා. අන්න ඒක වැඩි කරනවා තිරයෙන් ඇතුළට තියෙන මීටර් 10ෙන්. එතකොට අපිට ඒකේ පරිමාව එනවා. එතකොට මේක හරස් කර වර්ගඵලය වාරයක් උස කියන සංකල්පය තමයි මෙතන තියෙන්නේ. එතකොට 3යි 1යි 4යි 3යි 1යි 4යි මෙතන 2යි දෙවරක් 1යි මෙතන 4ට 2ව 2යි. දහවරක් 10යි 100යි 100වරක් 2 200යි එහෙනම් එතන ඝන සෙන්ටිමීටර 200යි මෙතන 150යි 300යි ඔක්කොම 350යි ඝන සෙන්ටිමීටර උත්තරේ 4 350යි ඝන සෙන්ටිමීටර 21ට පිළිතුර 4 right අපි යමු 22 වෙනි ඝන සංඛ්‍යාණයෙන් අහලා තියෙන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක පන්ති සීමා තීරයේ දෙන ලද වගුවේ මේ ගත්තා මේ බලන්න දෙන ලද වගුවේ දක්වා ඇති අතර එහි මධ්‍යන්නේ 9 බව හොයාගන්න ලදී. රයිට් දැන් මෙතන මේ බලන්න පන්ති සීමාව 1 ඉඳන් 5 6 10 11 15 16 20 ඔන්න වගේ දීලා තියෙන 1 ඉඳන් 20 යනකම් පන්ති සීමා හතරකට කඩලා තියෙනවා මේක. හරි. එතකොට එහි මෙහෙම තියෙනකොට මධ්‍යන්නේ 9 කියලා හොයාගත්තලු. හරි. ඒ වුණාට
අටවෙනිදත්ත වැරදීමකින් 16 ලෙස වාර්තා කරගෙන සමුහිත සංඛ්‍යාත ව්‍යාප්ති ගොඩනගා ඇති බව පසුව නිරීක්ෂණය කරලාදී. ආ මේක මෙහෙම හැදුවට යම්කිසි දැන් දත්ත සංඛ්‍යාවක් තියෙන්න ඇතිනේ. මොන හරි දත්ත සංඛ්‍යාවක් තියෙන්න ඇති. දත්ත x ප්‍රමාණයක් දත්ත තියෙන්න ඇති. හරිද? මේ දත්ත ප්‍රමාණය හරි මේ පන්ති සීමාවලට එකට වෙන වෙනම කඩනවා. හරිද? වෙන වෙනම කඩනවා. කඩපුවම මේක ඇතුලේ තිබිලා මේ දත්ත ඇතුලේ තිබිලා තියෙනවා 8 කියන සංඛ්‍යාව. 8 කියන සංඛ්‍යාව තිබිලා තියෙනවා. අන්නේ 8 කියන සංඛ්‍යාව දත්තය වැරදීමකින් 16 ලෙස තමයි වාර්තා කරගෙන තියෙන කලින් අවස්ථාවේ. කලින් අවස්ථාවේදී මේක වැරදීමකින් 16 කියලා මාක් කරගෙන තිබිලා. එහෙමනම් ඒ දත්තය එකතු වෙන්නේ කොතනටද? මෙන්න මෙතනට. ඒ දත්තය එන්නේ මෙන්න මෙතනටනේ. නිවැරදිව මාක් කරගෙන තිබ්බනම් ඒක එන්න තිබ්බේ කොතනටද? මෙන්න මෙතනට තමයි ඒක එන්න තිබ්බේ. එහෙනම් කලින් ගණනය කරපු මධ්‍යන්නේ වැරදි නේද? දත්ත වැරදියට රෙකෝඩ් කරගෙන තිබ්බ නිසා ගණනය කරපු මධ්‍යන්නේ වැරදි. එහෙනම් ප්‍රශ්නය. හරි? ඒක තමයි මේකේ ප්‍රශ්න කරන්නේ. මේ බලන්න. පසු නිරීක්ෂණය කරන ලදී එම නිසා ඒ නිවැරදි කර නැවතත් මධ්‍යන්නේ ගණනය කරන ලද අතර එය 7 බව සොයා ගන්නලයි. දැන් අර 8 කියලා වැරදියට දාගෙන තිබ්බ 16 විදියට ඒකල ඒක මෙතනට දාලා මධ්‍යන්නේ ගණනය කරා. සම්පූර්ණ වැරදි උත්තරයක් ආවේ. එහෙනම් ඒ වැරදි අවස්ථාවේදී ආව මධ්‍යන්නේ කීයද? වැරදි අවස්ථාවේදී ආව මධ්‍යන්නේ 9. දැන් කියනවා ඒක 16 නෙවෙයි ඒක 8. ඒක 8 නම් ආයෙ නිවැරදි මධ්‍යන්නේ ගණනය කරන්නලු. නිවැරදි මධ්‍යන්නේ ගණනය කරනවලු 8 දාගෙන ගණනය කරද්දී ඔය 8 කියන ඉලක්කම එන්නේ මෙන්න මේ පන්ති සීමාව ඇතුළට. අන්නේ පන්ති සීමාව ඇතුළට ඇවිල්ලා ආයෙ මධ්‍යන්නේ ගණනය කරනකොට එන උත්තරේ 7 කියලා කියනවා. මේකත් සාධාරණයි. මොකද වැඩි අගයක් ඉහළ පන්ති ප්‍රාන්තරයකට දාපුවම මධ්‍යන්නේ ඒ පැත්තට යනවා. ඒකයි මේ 9 උනේ මධ්‍යන්නේ. ඊට පස්සේ ඒ වැඩි අගයක් නෙදාගෙන හිටි. ඒ අගේ භාගයකින් අඩු කරලා අඩු පන්ති සීමාවක් ඇතුළට එනකොට මධ්‍යන්නේ අඩු වෙන්න ඕනේ. එහෙනම් මේක මෙන්න මේ විදිහට තමයි ඔය සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. 5යි 6යි අතර වෙනසක් පේනවනේ. 5යි 6යි අතර වෙනසක් පේනවනම් අපි මේක half කරන්න ඕනේ. අපි දන්නවා එහෙනම් මේක 0.5ත් 5.5ත් අතර පළමු ප්‍රාන්තරය. ඊළඟ එක 5.5 10.5 අතර. ඊළඟ එක 10.5 15.5 අතර. ඊළඟ එක 15.5 20.5 අතර වෙන්නවා. එතකොට මොකද අපි මේ දෙක අතර වෙනස 5යි 6යි අතර වෙනස 1යිනේ. ඒක දෙකෙන් බෙදුවා. එතකොට 0.5යි. පහළ සීමාවෙන් 0.5ක් අඩු කරන්න ඕන. එතකොට මෙතන යන 10.5යි 16 15.5යි මෙතන 0.5යි 5.5. මේ පැත්තට 0.5ක් එකතු කරන්න ඕන. 5.5යි 10.5යි 15.5යි 20.5යි. ඊට පස්සේ මේකේ මධ්‍ය අගය හොයාගන්න දෙපේ. මධ්‍ය අගය හොයාගන්න දෙපේ පන්ති ප්‍රාන්තරේ. මේ දෙර මධ්‍ය අගය තීරයක් දාගන්න පුළුවන්. එතකොට මෙයාට මෙයා එකතු කරා දෙකෙන් බෙදුවා 3යි. මේ දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවා 8යි. මේ දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවා 13යි. මේ දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවා 18යි. ඔය විදිහට තමයි මධ්‍ය අගය තීරේ එන්නේ. දැන් මෙතෙන්දී මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න ඕනේ. හරිද? දැන් මෙතන මේ අගේ x කියලා ගත්තාම මධ්‍ය අගය අපි දන්නවා f wrong එකක් තියෙනවා. sorry. ඊළඟට අපිට එන්න ඕනේ සංඛ්‍යාතයනේ. සංඛ්‍යාතය f කියලා ගමු. එතකොට ඔය සංඛ්‍යාතය අපි දන්නේ මෙයාගේ කීයක් තියෙනවද කියලා. ඒ හින්දා අපි n1 කියලා දානවා. මෙයා කීයක් තියෙනවද දන්නේ n2 කියලා දානවා. මෙයා කීයක් තියෙනවද දන්නේ n3 කියලා දානවා. මෙයා කීයක් තියෙනවද දන්නේ n4 කියලා දානවා. හරිද? ඔය ඩේටා සෙට් එක මොහොම දාගත්තාම මෙන්න මෙතනට මේ 16 කියන එක වැරදීමකින් එනවා කියලා. 8 කියන එක 16 වෙලා ගන්නවා කියලා. ඒ කියන්නේ වැරදීමකින් ඩේටා එකක් මෙන්න මෙතනට එන්ටර් වෙනවා. මොකද 16 කියන එක මේ රේන්ජ් එකට එන්නේ. එතකොට අර තිබ්බ එකේම
යම්කිසි data ප්‍රමාණයක් තියෙනවා ඒකේ එක data එකක් මෙතනට එනවා. එතකොට මුළු data ප්‍රමාණය n1. එතකොට මුළු data ප්‍රමාණය කියන්නේ sigma f නේ. මුළු data ප්‍රමාණය කියන්නේ sigma f. sigma f කියන්නේ n1 ධන n2 ධන n3 ධන n4 ධන 1. මොකද අර 16 කියන data එක තමයි මේ තියෙන්නේ. ඒක data එකක්. එතකොට එකක් විදිහට තමයි frequency එක එකයි. එකයි. හරි. ඔන්න ඔය විදිහට තමයි ওই වැරදි විදිහට enter කරපුවම data set එක එන්නේ. ඊට පස්සේ අපි ගන්න ඕනේ fx. මම මේක වැරදියට ගත්ත එක නිසා wrong කියලා දානවා. හරි. මේකත් wrong කියලා දාගමුකෝ. එතකොට fx ගන්නකොට 3i(n1) 8i(n2) 13යි n3 18යි n4 ධන 18 ඔන්නඔහම තමයි ඉන්නේ හරිද එතකොට wrong එක එතකොට sigma fx ගන්න එපයි දැන් sigma fx wrong එක එන්නේ sigma fx wrong එක කියන්නේ 3යි n1 ධන 8යි n2 ධන 13යි n3 ධන 18යි n4 ධන 18 ඔන්න ඕක තමයි wrong එකේ ආවේ wrong එකේ ආවේ එතකොට wrong විදියට අපි මධ්‍යන්නේ ගණනය කරොත් අපිට එන්නේ sigma fx wrong එක බෙදනවා sigma f wrong එකනේ sigma fx wrong එක කියන්නේ මෙන්න මේක sigma f wrong එක කියන්නේ මෙන්න මේක. මෙන්න මේ කෑල්ලම මම sigma f කියන විදිහටම පාවිච්චි කරන්නම්. මේක පටල ගන්න එපා. හරි. sigma fx wrong එකේ ඔන්න ඔහම පදයක් එන්නේ. මේක බෙදීම මේක. හරි. ඊට පස්සේ mu එක එන්නේ එතනදී 9යි කියනවා නේ. එහෙනම් අපි දන්නවා 9 සමානයි කොහොමද ලියවෙන්නේ? 3i n1 ධන 8i n2 ධන 13i n3 ධන 18i n4 ධන 18 බෙදීම n1 ධන n2 ධන n3 ධන n4 ධන 1 මේක සරලව ගන්න පුළුවන් නමුත් බේසික් එකෙන් හදන්න පුළුවන් නම් එතනින් එහාට ඕන එකක් හිතලා කරගන්න පුළුවන්. එතනට මම එන්නම් ස්ටෙප් බයි ස්ටෙප්. නැකන් කලබල නොවී මේක බලන්න. හරි? රයිට්. දැන් මම මේක වෙන පාටක් ගන්නවා. කරෙක්ට් සෙට් එක ලියන්න. හරිද? ඒක මම ලියන්නම් මෙන්න මෙතන. හරි? කරෙක්ට් සෙට් එක ලියන්නම් මෙතන. දැන් F correct කියන්නේ F C දාමු. F correct ලිව්වත් මෙයාගේ N1 මෙයාගේ N2 දැන් correct value එක 8නේ. Correct value එක 8 නිසා. හරි? Correct value එක 8 නිසා ඒ data එක එකතු වෙන්නේ මෙතනට. මෙතන වැරදීමකින් ගිය data එක මෙතනට තමයි එකතු වෙන්නේ. හරි? ඊට පස්සේ 13යි sorry. 13 නෙමෙයි මෙතන N3 මෙතන n4 data ප්‍රමාණයක් තිබ්බා. n1 data ප්‍රමාණයක් n2 data ප්‍රමාණයක් මොකද 8 වුණාම මේ data එක මෙතනට එනවා. මෙතනින් ගැලවිලා මෙතනට එනවා. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් correct අවස්ථාවේදී sigma fx. මොකද අපි දන්නවා mean එක සමානයි sigma fx බෙදීම sigma f නේ. එහෙනම් මෙතන sigma f එක ඇවිල්ලා n1 ධන n2 ධන n3 ධන n4 ධන 1 ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ ටිකේ එකතුවනේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගමු fx correct. fx correct එක ගත්තාම මෙතන 3i n1 ඊට පස්සේ 8i n2 ධන 8. මොකද 8 වරක් එක 8යි. ඊට පස්සේ 13i n3 18i n4
ඔයිටික sigma fx correct කියලා කියන්නේ මෙන්න මේ ටිකේ එකතුව sigma fx correct කියලා කියන්නේ මේ ටිකේ එකතුව එහෙනම් එතන 3i n1 ධන 8i n2 ධන 13i n3 ධන 18i n4 ධන 8 කියන කෑල්ල තමයි එකතුව මෙන්න මේක ඇවිල්ල උත්තරේ 7යි කියලා කියනවා right දැන් මේ කතාව තේරුණාද මේ කතාව තේරුණාද අපෙන් අහන්නේ සංඛ්‍යාත ව්‍යාප්තියේ කොපමණ දත්ත ප්‍රමාණයක් තියෙනවා කියලා කොපමණ ඩේටා ප්‍රමාණයක් මෙන්න මේක කොච්චරක්ද කියලා n1 දන n2 දන n3 දන n4 එකක් එකතු වුණාම අන්නේ කුට්ටිය කීයද කියලා තමයි මේකේ ප්‍රශ්න කරන්නේ මේ කතාවල් දෙකම ගත්තාම මෙන්න මේ කොටස් දෙකම සමානයි අවස්ථාවල් දෙකේදී ඒ කියන්නේ ඩේටා සෙට් එක එකයි හරි එතකොට මෙන්න මේ කෑල්ල මෙන්න මේ ටික කියන්නේ අර වැරදියට ආව ඩේටා එකෙන් එන ඉෆෙක්ට් එකට අමතරව ඉතුරු ඩේටා ටිකනේ එහෙනම් ඉතුරු ඩේටා ටික මම මේ ටික ඔක්කොම තනි කුලකයක් විදිහට අරගෙන මම මේකට දාගන්නවා අපි හිතමු සිග්මා x කියලා දාගමු සිග්මා x කියලා දාගමු එහෙනම් මේකත් සිග්මා x ම තමයි නේද මේ කැල්ලත් සිග්මා x ම තමයි නේද මොකද එකම ටික තියෙන්නේ එකම කුට්ටි මේකත් එකම කුට්ටිය මේකත් එයා සමානයි මේ කුට්ටියට මම දාගන්නවා සිග්මා f කියලා මේ කුට්ටියටත් එහෙනම් සිග්මා f ම තමයි එහෙනම් මම මේකට සරල කරලා ලියා ගන්නවා 9 සමානයි सिग्मा एक्स धन 18 බෙදීම सिग्मा एफ ඔන්න පළවෙනි සමීකරණයක් හදාගත්තා දෙවෙනි සමීකරණය මම හදා ගන්නවා 7 සමානයි 6 सिग्मा एक्स धन 8 බෙදීම सिग्मा एफ දෙවෙනි සමීකරණය දැන් මම කරන්නේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදනවා මෙහෙන් බෙදුවාම 9 බෙදීම 7 සමානයි सिग्मा एक्स धन 18 බෙදීම ඒකේ තිබ්බ सिग्मा एफ එක වාරයක් මෙතන सिग्मा एक्स धन 8 මේකේ තියෙන सिग्मा एफ මේ පැත්තෙන් උඩට ගුණ වෙනවා ඒ කියන්නේ අපිට පේනවා මෙතන सिग्मा एफ කැලි දෙක සුළු වෙලා ඉන්නවා මේ දෙන්න සුළු වෙලා ඉන්නවා මේ දෙන්න ഇതു හරි ඊට පස්සේ ඔක සුළු කරමු 7 මේ පැත්තට ගුණ කරමු 7යි සිග්මා x ධන 18 වාරයක් 7 18 වාරයක් 7 4කට 56යි 126යි මේ පැත්තට ගුණ කරන්න 9න් 9යි සිග්මා x ධන 9කට 72යි මෙතන 9යි x නේ उत्तरे प्रश्न दत्त प्रमाण सिग्मा एफ सिग्मा एफ තමයි ගන්න ඕනේ. එහෙනම් මේක ආපහු පළවෙනි සමීකරණයට ආදේශ කරන්නේ මම මේ වගේ කොළපාටින් ලියන්නම්. එකෙන් කියලා 9 සමානයි සිග්මා x කියන්නේ අපි දන්නවා 27යි ධන 18 බෙදීම සිග්මා f. එහෙනම් සිග්මා f සමානයි 18යි 27යි 45යි බෙදීම 9 සමානයි 5යි. එහෙනම් සිග්මා f කියන්නේ තිබ්බ මුළු දත්ත ප්‍රමාණය 5යි. ඔය විදිහට තමයි ෆෝය ගාන හදන්න ඕනේ බේසික් එක පාවිච්චි කරොත් ගාන ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හරි. මේ ප්‍රශ්නේ බලන්න ප්‍රශ්න අංක 23. 23 ගත්තාම එතන ඩේටා සෙට් එකක් දීලා තියෙනවා. මේක බලපු ගමන් කියන්නත් පුළුවන්. නමුත් පොඩක් තියරි එකට ගිහිල්ලා එමු. හරි. එතකොට බලන්න අඩු මාගය ඍණ 5 ඊට පස්සේ තියෙන්නේ ඍණ 4 ඊට පස්සේ තියෙන්නේ ඍණ 2 ආයෙත් ඍණ 2 ඊට පස්සේ ඍණ අගයක් ආයෙ තියෙනවද නැහැ ඊට පස්සේ තියෙන බිඳුව බිඳුවට පස්සේ ධන 3 ධන 5
धन पहा हय हयट पे कसी विसी एक कसी विसी पहा लंग लंग वैल्यूस तिबिला एक्सट्रीम वैल्यूस से एक्सट्रीम वैल्यूस तो मेक डिस्ट्रिब्यूशन गुड़ा मे धन पेतर उन्नमी मे एक्सट्रीम वैल्यू मेके मध्यान वगे गो मध्यान मे पेतर बरवती मध्यान मे पेतर बरवती सामान्य मध्यान हों डेटा सैट नॉर्मल डिस्ट्रिब्यूट नॉर्मल नॉर्मल डिस्ट्रिब्यूट मध्यान मे वे मे एक्सट्रीम डेटा नि सा डेटा सैट मे पेतकड़े आना मे एक विसी एक हम ये डेटा एक मे पेतर अदी ले अरे तो उदाहरण के तरह मेके मीन के उन्ना एरम बल पुल उदाहरण के तरह उन्ना हदल बल उत्तरे विसी एक मध्यान तो विसी एक मे डेटा टी दोला डेटा पॉइंट दोला हाँती है सर इतना विसी एक बान मे विसी एक मे नियोजन मे किसी मगे की मे हतर मे पेतरा विशेखन के अल्ला मेटे मध्यान ये अगे निरूपण मुझे डेटा सैटे सेंट्रल टेंडेंसी केंद्रीय प्रवणता अरे मे विशेखन मे क्या अतले बदना अये विशेखन मे पेतर शिफ्ट ये शिफ्ट मे वे एक्सट्रीम वैल्यूस मेके अतले तिपनी सर अरे अतिशय विशाल वैल्यूस पॉजिटिव हर नेगेटिव हर मे इक पेतक तिब्बनी सर है मेवागे अवस्थाव कपिट मेवागे एक करन पुला होंदम देतमाई मध्यस्थय भाविता करन पुलवा मीडियन एक मध्यस्थय भाविता करन पुलवा डेटा सेट के सेंट्रल टेंडेंसी के वेलियट मेहमे दे बैते सुलु करन आपुआ मुआड मध्यस्थय उन्न तुन तुन के नागे भाविच करन पुलवा मेके मीडियन एक वेलियट है ना पिले तुरा मध्यस्थय इसी तुन उत्तरे देख अभी हम विषय कर दिन परमावक वतुर टैंकिया सलसुम कि आयतने कदास्कू सदा योजित हेड वाणे अरय एकक अर अगयांग दीलते नेकक वली तुनकु सिलिंडराकार टैंकिया सह अरय एकक तुनकु गोलाकार टैंकिया दिन मेघोलो सिलिंडराकार टैंकिया गोलाकार टैंक अरय तुनाई मेके तरय तुनाई आर समान तुनाई मेतन तार समान तुनाई एक एक हेडे सदा एक पृष्ठ वर्ग फल निष्पादन व्यधम दहायकलू रुपया फैके तुनाई के लगंडलू टैंक हदंड व्यधम अरे पृष्ठ वर्ग फल निधि मेके पृष्ठ वर्ग फल के लिए टैंक याटतीन फैर वर्ग पृष्ठ ये वे पृष्ठ मे टैंकी गोलाकार संपूर्ण बहन ऐना सिलीर आकार के टैंक संपूर्ण बहन पुड़ा फैर वर्ग पृष्ठ देखाई इतकोट मेतन उस दीलने इतकोट इतना कोई प्रश्न अति अरे सामान्य अभी दस දැනගන්න මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නනේ මොකද පෘෂ්ඨ වර්ගඵලය කියලා ගන්න වෙන්නේ අපිට 25RH තමයි මේකේ පෘෂ්ඨ වර්ගඵලය 25RH ඔක අපි දැනට පොඩ්ඩක් පැත්තකින් තියාගමු ඊළඟට මේකක බලන්න ගෝලාකාර ටැංකිය ගත්තාම ඒකේ පෘෂ්ඨ වර්ගඵලය ඇවිල්ලා 4.5R වර්ගයනේ 4 වැඩි කිරීම 5 කියන්නේ 3යි කියලා ගන්න කියනවා फाइ आर क्या तुना तुने वर्गे हर एना मेक वर्ग एक वर्ग एक अटक्तीन मेके पृष्ठ वर्ग फल एना देवनी अवस्था ना गोलाकार टैंकी वर्ग फलना एक अटाक एना वर्ग एक पृष्ठ वर्ग फल एक रुपया दहा मेतने एक आठ वेडिकिरी रुपया दास असुवाक्य मेके अरे दीलती सहसुरी पुलवा दिन परीमा होयागर मंगिक विन पाटे कुल पाटे मेक परीमा होयागर अभी दोले मेके परीमा सामनाई तुने हतराई फैर गई
දැන් පරිමාව හොයාගමු. 4 වෙද්දි 3, 5 කියන්නේ 3යි, r කියන්නේ 3 ගණය. මේක සුළු කරපුවම 3ට 3 සුළු වුණා 4යි, 4 වාරයක් 3 වල 3 9 9 වල 3 27යි, 27 වරක් 4 108යි. එහෙනම් දෙන ලද පරිමාව ඇවිල්ලා ඝන ඒකක 108යි. ඝන ඒකක 108යි නම් අපි දන්නවා මේකට දාන්නෙත් ඒ පරිමාවමනේ. එහෙනම් ඝන ඒකක 108 සමානයි මේකේ පරිමාව ඇවිල්ලා 5r වර්ගයයි h. එහෙනම් අපි දන්නවා 5 කියන්නේ 3යි, r වර්ගය කියන්නේ 3 වර්ගය, වාරයක් h සමානයි 108යි. එහෙනම් h සමානයි 3 වර්ගයේ 9 නවරත් 3 27යි 108 බෙදීම 27 සමානයි 108 27ෙන් බෙදුවාම 4යි. එහෙනම් h කියන්නේ ඒකක 4යි. h කියන්නේ ඒකක 4යි නම් ඒක අපි මෙතනට ආදේශ කරමු. එතකොට මෙතන එකතු වෙනවා 2 වැඩි කිරින් 5 කියන්නේ 3යි, r කියන්නේ 3 වර්ගය 3 3 9 නවරත් 3 27යි 27 2 54යි. 4 3 12 12 4 3 30යි 30යි 2 72යි 72යි 54යි 126යි. එහෙනම් එතන වර්ගයක කියලා රුපියල් 10යි යන්නේ. නම් මේක 10ෙන් වැඩි කරපුවම 1260යි. ඔන්න ඔය විදිහට මෙතන එනවා 1260යි. එහෙනම් ඒ පිළිතුර 1. මෙන්න මේක මෙන්න මේ විදිහටත් හදන්න පුළුවන්. කොහොමද? අපි ගමු ත්‍රිකෝණයක් මොනවා හරි මෙහෙම ඛණ්ඩාංක තලයක් ගහගත්තොත්, ඛණ්ඩාංක තලයක මේක තියෙන්නේ කියලා හිතාගත්තොත් 2 2 කියන පොයින්ට් එකේ තියෙනවා A කියන ලක්ෂය කියලා හිතාගමු. ඊට පස්සේ මෙතන 10 පොයින්ට් එකේදී 8 කියන තැන තියෙනවා මේ හරියට වයික මට මෙතන ගමු 17 කියලා. හරි 8 කියන පොයින්ට් එකේ තියෙනවා 10 8 කියන පොයින්ට් එකේ තියෙනවා B කියලා. ඊට පස්සේ 10 17 කියන පොයින්ට් එකේ 10 17 කියන පොයින්ට් එකේ තියෙනවා C කියන ලක්ෂය. ඉතින් දැන් මේ ටික යා කරපුවම මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් අපිට එනවා. හරි මොනවා ත්‍රිකෝණයක් අපිට එනවා. මේ ත්‍රිකෝණේ බලමු අනිත් සම්බන්ධතා ගන්න පුළුවන් විදිය. තොර මෙතන 2යි නම් මෙතනත් 2යි නේ මේ උස 2යි. මෙතන අපි දන්නවා 8යි. මෙතන ඛණ්ඩාංකේ 17යි. මේ උසේ නම් 17ෙන් 18ට ගියපම 9යි. ඔන්න එක කෑල්ලක් හරි. මේ දිග හොයාගන්න ඕනේ. මෙතන 8යි, මෙතන 2යි කියන්නේ මෙන්න මේ උස 6යි. හරිද? ඊට පස්සේ මෙතන පොයින්ට් එක 10යි අපි දන්නවා. මෙතන පොයින්ට් එක 2යි. 10ෙන් 2ක් ගියපම මේක 8යි. එතකොට මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් නේ. එහෙනම් ඒකේ කර්ණය තමයි මේ AB කියන්නේ නේ. එහෙනම් ඒකට දාපුවම අපි දන්නවා 6 වර්ගය මෙතන 8 වර්ගය. මම මේ MCQ වින්දා මෙහෙම හදන්නේ. 6 වර්ගය 36යි, 8 වර්ගය 64යි. 36යි 64යි. එහෙනම් මේක කියන්නේ මේ කැලේ වර්ගමූලය 64යි 36යි 100යි, 100 වර්ගමූලය 10යි. එහෙනම් මේකේ දිග 10යි. අන්න ඒකත් හොයාගත්තා. දැන් මේක හොයාගන්න ඕනේ. ඒකට මේ ලොකු ත්‍රිකෝණය ගත්තාම මෙතන 9යි, මෙතන 6යි, 9 6 15යි. ඒ කියන්නේ 15 වර්ගය. මොකද ඒකත් ඍජුකෝණී ත්‍රිකෝණයක් නේ. ඍජුකෝණී ත්‍රිකෝණයක්. 15 වර්ගය. මෙතන 8යි, 8 වර්ගය 64යි. හරි 15 වර්ගය කියන්නේ 225යි 64යි. ඕකේ වර්ගමූලය 9යි 289 වර්ගමූල 289 වර්ගමූල කියන්නේ 17යි. එහෙනම් මේ කැලේ දිග 17යි. එහෙනම් පරිමිතිය කියන්නේ 17 ධන 10 ධන 26යි 27යි 9යි 37යි 37 39යි 36යි. නම් උත්තරේ 1 කියලා ඔය විදිහට ගන්නත් පුළුවන්. රයිට්. ඊට පස්සේ 26 ක්වෙස්චන් එකට යන්න. ඉක්වේෂන් එකක් දීලා තියෙනවා 2x + 3x + 1 = බිංදුවයි, 4x + 6y + 1 = බිංදුවයි. රේඛා දෙකක් තියෙනවලු ඔන්න ඔය විදියට. හරි මෙන්න රේඛා දෙකේ සම්බන්ධතාවය මොන වගේද කියලා. අපි y උත්තර කරගෙන බලමු. පළවෙනි එකෙන් ගත්තොත් එහෙම 2x + 3y + 1 = බිංදුවයි. මේකේ y උත්තර කරගත්තොත් අපි 3y මේ පැත්තේ තියාගමු සමානයි ඍණ 2x ඍණ 1. y ඉතුරු කරගත්තොත්
ऋण देख बेदीम तुण एक्स ऋण एक बेदीम तुण उन्न वै सामन ऋण एम एक्स ऋण सी आकार प्रस्तार उन्न देवन एकदेम करमु अतर एक्स धन अय वै धन एक सामन बिंदु अय वै सामन ऋण हतर एक्स ऋण एक वै सामन ऋण हतर बेदीम हय एक्स ऋण एक बेदीम हय इन वै सामन मेक सुलुनवा देख बेदीम तुन एक्स ऋण एक अट हय मेक गर्ता मेक वै सामन ऋण एम एक्स ऋण सी आकार प्रस्ताव मे देखेम अनुक्रमण सामन ऋण देख बेदीम तुनाई ऋण देख बेदीम तुनाई एहन अनुक्रमण सामन मेम खंडांक तले मे प्रस्तार एके वै ऋण एकेट तुन एके आट तुन इंकेपेन अनेक ऋण एके आट हय इंकेपेन सारी ऋण एकेट तुन इंकेपेन अनेक ऋण एकेट हय इंकेपेन एकेट तुन इंकेपेन तेन मेक एकेट हय इंकेपेन तेन එතකොට මේ දෙකේම බලන්න අනුක්‍රමණ එකයි. ඒ කියන්නේ ඇල ඇලේ එකයි නේ. මෙන්න මෙහෙම යන්නේ. අනුක්‍රමණය දෙක බෙදීම 3යි. මේකේ අනුක්‍රමණය දෙක බෙදීම 3යි. අනුක්‍රමණ සමානයි. මෙන්න මේ ඩිෆරන්ස් එකෙන් යන නිසා මේ දෙක එකිනෙකට සමාන්තරව තමයි යන්නේ. සඳහා සමාන අන්තඃඛණ්ඩ ඇත නැහැ. සමාන අන්තඃඛණ්ඩ නැහැ. අන්තඃඛණ්ඩ දෙක මේ වෙනස් මේ. මේ දෙක වෙනස් ලම්බ වෙන්නේ නැහැ එක මත එක පිහිටන්නේත් නැහැ මූල ලක්ෂය හරහා යන්නේත් නැහැ මොකද කැපෙන්නේ 1 8 3 1 8 6 නම් සමාන්තර වේ 26 ට උත්තරේ 5 හරි අපි යමු ඊළඟ ප්‍රශ්නයට ප්‍රශ්න අංක 27 x ඍණ 2y සමාන 1යි 2x ඍණ y සමාන 1යි යන රේඛා දෙක මත දෙකම මත පිහිටි ලක්ෂය මේ දෙන්නම මත පිහිටි ලක්ෂය මොකද්ද කියලා එහෙම වෙන්න නම් මේ සමීකරණ දෙක ඡේදනය වෙන්න ඕනේ මේකේ ප්‍රස්ථාර දෙක එකිනෙකට ඡේදනය වෙන්න ඕනේ කැපෙන්න ඕනේ මෙහෙන් වාහනයක් එනවා මෙහෙන් තව වාහනයක් එනවා මේ දෙන්නම එකට හිටින්නේ කොතනද එකකට එකක් කැපෙන තැනදී එක්ක හැප්පෙන්න ඕනේ නැත්නම් එකකට එකක් ළඟින් පාස් කරගෙන යන්න ඕනේ අන්න ඒ මොහොතේදී තමයි මේ දෙන්න එකට හම්බෙන්නේ එහෙනම් එකට හම්බෙන වෙලාව බලන්න අපි මේකේ පළවෙනි එකේ ආර වේදියටම අපි 2 වයි समान एक किए के वायु उक्त कर गम मेघ ऋण देखाई वाय समान एक ऋण एक स्वेनो मैं उपकम ऋण एम बेदम देखाई वाई दान एक्स ऋण एक वेनो मुकद मेघ बेदन ऋण दान मेघ ऋण वेनो मंग पोटा पीटी पास वाई समान एक आट देखाई एक्स ऋण एक आट देख उन्न एक समीकरण है खरी දැන් අපි දෙවනි සමීකරණය තෝ විදිහට හදාගමු 2x - y = 1 ඍණ y = 1 ඍණ 2x සියල්ල ඍණෙන් බෙදමු සියල්ල ඍණ එකෙන් බෙදමු හරි ඒක තමයි මම මෙතනත් කරේ මෙතනත් ඒකමයි කරගුවේ හරි එතකොට මේක ඍණෙන් බෙදුනහම 2x වෙනවා මේක ඍණ එකෙන් බෙදුනහම ඍණ 1 වෙනවා එහෙනම් එතන එනවා අපිට y = දෙකයි x ඍණ 1 කියලා දෙවනි සමීකරණය. දැන් මේ දෙන එකට සම්බන්ධ වෙන සමාන වෙනවා. එක මතයක පිහිටන අවස්ථාවේදී මේ දෙන්නගෙම y හෝ x ලක්ෂයන් එකම තැන තියෙන්න ඕනේ. ඉතින් අපි මේක දෙක ගත්තොත් y ලක්ෂයන් එක තැන තියෙනවා කියලා. එහෙනම් එක සමානයි දෙකට. ඇත්තටම එක සමානයි දෙක. හරි. එතකොට මෙතන භාගයයි x ඍණ භාගේ සමානයි 2x ඍණ 1 වෙනවා. සියලුම සමී සියලුම පද දෙකෙන් වැඩි කරන්න මේ භාගය නැති කරන්න. එතකොට x ඍණ 1 සමානයි මේ පැත්ත දෙකෙන් වැඩි කරනවා සියලු පද දෙකෙන් වැඩි කරනවා දැන්. සියලු පද දෙකෙන් වැඩි කරනවා 4x ඍණ 2. සියලු පද දෙකෙන් වැඩි කරා මොකද මේ භාගය අයින් කරන්න. ඊට පස්සේ මේ x තියෙන පද එක පැත්තකට ගමු ඉලක්කම් එක පැත්තකට ගමු. x තියෙන පද 4x මේ ධන x මේ පැත්තට ආපුවම ඍණ x වෙනවා 4න් එකක් 3x මේ පැත්තේ තියෙන ඍණ එක
අර ඍණ දෙක මේ පැත්තරෙද්දි ධන දෙක වෙනවා. එතකොට 3x මෙතන උත්තරේ ධන 1යි x සමානයි 1 යට 3යි. x සමානයි 1 යට 3 අවස්ථාවේදී ධන x සමානයි ධන 1 යට 3 අවස්ථාවේදී මේක එකිනෙක ඡේදනය වෙනවා. ඒ වෙලාවේදී y කීයද කියලා හොයන්න මේ අගය මේකකට ආදේශ කරන්න. අපි එකෙන් ගමු. මෙතනින් පස්සේ අපි එකෙන් කියලා ගමු. එකෙන් එහෙනම් y සමානයි. මට හිතෙනවා අපි දෙකෙන් ගත්තොත් ලේසි. මොකද ඒකේ සුළු කිරීම අඩු විභාග සංඛ්‍යා නැහැ. ඉතත් මේකෙන් ගමු. මෙතනින් ගමු. 2යි x කියන්නේ 1 යට 3යි. ඍණ 1. හරි. 2 බෙදීම 3 ඍණ මේ 1 කියලා කියන්නේ ඇත්තරම 3 බෙදීම 3නේ. එක කියලා කියන්නේ 3 බෙදීම 3මයි. මොකද මේක සුළු වුණා කියලා අයත් උත්තරේ එකමයි. ඒ හින්දා 3න් 3න් එකක් 3න් දෙකක් අඩු වුණාම ඍණ 1යි. එහෙනම් ඒ වෙලාවේදී y ඇවිල්ලා ඍණ 3න් 1යි, x ඇවිල්ලා ධන 3න් 1යි. පිළිතුර 3. 24ට උත්තරේ 3. right. අපි යමු ඊළඟට. ගණන් ටික එතනින් පොඩ්ඩක් නතර වෙනවා. දැන් අපි මේකේ ප්‍රශ්න ටික පොඩ්ඩක් බලාගෙන යමු. පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු වැදගත් සාධකයක් නොවන්නේ. කම්පියුටරයක් මිලදී ගන්න ඕනේ කෙනෙක් ඒකේ හાર્ඩ් ඩිස්කේ කැපැසිටි එක බලනවා. හાર્ඩ් එක කීයද අහනවා. RAM එක කීයද කියලා අහනවා. ප්‍රොසෙසර් එක i2ද i1ද කෝද කොඩ් කෝද ඔකේ කියලා තියෙන ඒවා. USB port කීයක් තියනවද? 2යිද 3යිද ඔහොම බලනවා. හැබැයි printer-ේ මේකක් අහනවද අපි? නෑ. එහෙනම් උත්තරේ මේක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඊළඟට ප්‍රශ්න අංක 29. පරිගණකයේ මතකය පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න. memory එක ගැන. හරි? එතකොට පරිගණකයේ මතකය සමන්විත වන්නේ සසම්භාවී පිවිසුම් මතකය කියන්නේ RAM එක සහ පතන මාත්‍ර පතකය ROM එක සහ වාරක මතකය කියන්නේ cache memory එක. හරි කැෂ් මෙමරි එකයි RAM එකයි ROM එකයි මත තමයි රඳාපවතින්නේ කියලා කියනවා. හරිද? එතකොට මේක හරි නේද? බලන්න මෙවන් මෙතන නෝට් එකේ වල පොතේ තියෙනෙත් මෙමරි එක ගත්තාම මෙමරි එක කොටස් තුනයි. RAM එකයි ROM එකයි කැෂ් මෙමරි එකයි. එහෙනම් A කියන කතාව හරි. ඊට පස්සේ එහෙනම් මේ දෙන්න අපිට අයින් කරන්න පුළුවන් මේ තුනේ තමයි අපි උත්තරේ දෝලණය වෙන්නේ දැන්. හරි? වාරක මතකයේ ඒ කියන්නේ කැෂ් මෙමරි හා සසම්භාවී පිවිසුම් මතකය නැශ්‍ය නොවන මතක උපක්‍රම නන් වොලටයිල් මෙමරි ඩිවයිසස් ද ඩිවයිසස් වේ කියලා තියෙන මෙතන. මේ බලන්න පතන මාත්‍ර මතකයේ ආකාර කීපයක් දැකිය හැකි. ඒ කියන්නේ කැෂ් මෙමරි එකේ හරි sorry ROM එකේ පතන මාත්‍ර මතකයේ හරි මකා දැමිය හැකි හා ක්‍රමාලේඛනය කළ හැකි පතන මාත්‍ර මතක තියෙනවා. ක්‍රමාලේඛනය කළ හැකි පතන මාත්‍ර මතක තියෙනවා. විද්‍යුතය භාවිතයෙන් මකා දැමිය හැකි ක්‍රමාලේඛ කළ හැකි පතන මාත්‍රේ මේ විදිහට පතන මාත්‍රක මාත්‍ර මතක තුනක් තියෙනවා. එහෙනම් මේවා නැකෙනවනේ. එහෙනම් මේක නන් වොලටයිල් නෙවෙයි. මේක වොලටයිල්. හරි නැශ්‍ය වන. හරි නැශ්‍ය වන අවස්ථාව. එහෙනම් මේක එන්නේ නැහැ. C මේ ප්‍රෝග්‍රෑමබල් RAM ROM එක ප්‍රෝග්‍රෑමබල් ROM එක ගැන කියනවා මෙතන. කෙටියෙදි මේ අදහස් වන්නේ ප්‍රෝග්‍රෑමබල් රීඩ් ඔන්ලි මෙමරි. ප්‍රෝග්‍රෑමබල් රීඩ් ඔන්ලි මෙමරි කියන එක. ක්‍රමාලේඛනය කළ හැකි පතන මාත්‍ර මතක යන. එහෙනම් ඒක නිවැරදි. හරිද? එහෙනම් පිළිතුර A හා C 5. උත්තරේ 5. මෙතන බලන්න graphic user interface. ඒ කියන්නේ අපිට මේ පේන interface එක දැන් මේ මට පේන එකත් GUI එකක් තමයි. හරි? ඒවා නිර්මාණයේදී WIMP යන කෙටි යෙදුමින් අදහස් කරන සංරචක වන්නේ. මේ බලන්න මේක note එකේ එහෙම පිටින් පැහැදිලිවම දීලා තියෙනවා. GUI graphical user interface එකක් නිර්මාණයේදී ප්‍රධාන සංරචක කීපයක් තියෙනවා. WIMP කියලා Windows කවුළු, icons, menu, pointer.
තිංගුවගේ උත්තරයක් අපිට මෙතන තියෙන්නේ Windows icons menu pointer ප්‍රශ්න උත්තරේ දෙක right 32 වදන් සැකසුමක් ගැන කතා කරනවා word word එකක් ගැන Microsoft word එකක් ගැන හරි එතකොට බලන්න මෙතන මේ වගේ සමීකරණයක් ලියනකොට පහත විධාන අතරින් කුමක් භාවිතා කළ යුතුද අනිවාර්යෙන් මෙහෙම අපි යටින් ලියන්න එපයි මේ ප්‍රධාන අකුරට යටින් ලියන්න එපයි ඒකට අපි කියන්නේ subscript කරනවා කියලා subscript කරනවා කියලා එහෙනම් subscript කියන්නේ නේද උත්තරේ වෙන්න ඕනේ එහෙනම් 31ට 1 දැන් අපි යමු 32ට දර්ශී වදන් සැකසන මුදුකාංගයක F1 යතර භාවිතා කරන්න එතකොට Microsoft Word වගේ යූස් කරනකොට F1 key එක ගහපුවම අතරම help එකක් තමයි දෙන්නේ help එක හරි එතකොට to get help උදව් ලබා ගැනීමට හරි ඊට පස්සේ ප්‍රශ්න අංක 33 සහ 34 කියන කොටස පාදක වෙලා තියෙන මෙන්න මේ කියන ටේබල් එක මත හරි පාසලක වර්ෂ අවසාන විභාගයේදී සිසුන් 4 දෙනෙකු මේනි සිසුන් 4 දෙනා SFT සඳහා ලබාගත් ලකුණු මේ තියෙන ලකුණු සහ ඒගොල්ලෝ ලබාගත් ග්‍රේඩ් එක හරිද එතකොට මේක අමාරු නෑ අපි පැහැදිලිව බලාගෙන යන එකින් එක සිසුන්ගේ ලකුණු වල සාමාන්‍ය සෙවීමට B6 කෝෂයට B6 B වලින් ආව 6 වලින් ආව මෙන්න මෙතන ඇවරේජ් එක හොයන්න මෙන්න මෙතන තුල ලිවිය යුතු නිවැරදි සමීකරණ එහෙනම් මෙන්න මේ සෙට් එකේ ඇවරේජ් එක ගන්න ඕනේ එහෙනම් අපිට ඇවරේජ් කියන එක කොහේ හරි සටහන් කරන්න සිද්ධ වෙනවානේ මේ බලන්න ඉලක්කම් 1 2 3 4 කියන කට්ටියගේ ඇවරේජ් එක ගද්දි මේ ටික ඇවරේජ් එක ගද්දි ඊක්වල් ඇවරේජ් වරහන් ඇතුලේ කොතන ඉඳන් කොතනටද කියලා රේන්ජ් එක දාන්න ඕනේ A2 වල තමයි පළවෙනි එක තියෙන්නේ A5 වල තමයි අන්තිම එක තියෙන්නේ මේ රේන්ජ් එක පෙන්වන්න මේ කොලන් එක පාවිච්චි කරනවා එතකොට A2 සිට A5 දක්වා කියන එක තමයි මේකේ තේරුම ඒකේ ඇවරේජ් එක අරන් පෙන්වන්න කියලා තමයි ගන්න ඊක්වල් සයින් එක තියෙන්නේ එන ඊක්වල් සයින් ඇවරේජ් මෙතන B2 to B5 B2 to B5 ආන්සර් එක right 33ට ආන්සර් එක දෙක දැන් බලමු 34 C3 දක්වා ඇති ග්‍රේඩ් ලබා ගැනීමට භාවිත කළ යුතු ශ්‍රිතේ වන්නේ දැන් ග්‍රේඩ් කරද්දී අපි බලන්නේ කොහොමද මීට වඩා වැඩි නම් මේක දෙන්න මීට වඩා වැඩි නම් B දෙන්න මීට වඩා වැඩි නම් C දෙන්න අන්නේ නම් කියන කෙනානේ අන්න ඒ කියන්නේ අපිට if කියන ෆන්ක්ෂන් එක තමයි අපි පාවිච්චි කරන්න ඕනේ sum කියන්නේ එකතුවක් ගන්න count එක කියන්නේ කීයක් තියනවද කියලා බලා ගන්න max කියන්නේ වැඩිම එක min කියන්නේ අඩුම එක කියලා බලන්න එහෙනම් if කියන එක තමයි අපිට ගන්න වෙන්නේ මෙතන right අපි යන 35 36 37 කියන ප්‍රශ්න වලට powerpoint මුදුකංගේ නොතිබෙන view එකක් වන්නේ මොකක්ද එතකොට දැන් මම මේ ඉන්නේ PowerPoint එක තමයි. මේ මම ඉන්නේ PowerPoint එක තමයි. හරිද? ඒතකොට බලන්න මේ PowerPoint එකේ මෙන්න මේ මගේ cursor එක දිහා බලන්න. මේ cursor එක කොතනට දෙන්නේ? මේ බලන්න normal view එක. එහෙනම් normal view එකක් තියෙනවානේ. මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ බලන්න මොකක් තියෙන්නේ කියලා. Slide sorter. Slide sorter කියලා view එකකුත් තියෙනවා. Slide sorter view. ආ මේකක් තියෙනවා. මේක බලන්න. Reading view. Reading view කියලා එකක් බලන්න reading view කියලා එකක් තියෙනවා. හරි ඊට පස්සේ මේ මොකද්ද තියෙන්නේ? Slide show කියලා එකක් තියෙනවා. Slide show view එක. මේ තියෙන තියෙන්න පුළුවන් views 4. 1 2 3 4 views 4. හරි ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා බලුවත් ඕගොල්ලන්ට මෙතන ක්ලික් කරලා බලුවත් පෙන්නේ normal slide sorter හරි reading view ඔන්න ඔයගේ views ටිකක් තියෙනවා මේ presentation views කියන්නේ හරි presentation views කියලා කියන්නේ මේ ඔක්කොටම හරි මෙතනදී ප්‍රශ්නේ කියනවා ඒ නම් වූ වස්තුවක් තියනවලු තප්පරයට රේඩියන් 10ක කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා එහි භ්‍රමණ අක්ෂය වටා අවස්ථිති ගුණය 3යි දැන් මේ වගේ එකක් මෙහෙම මොකක්hari වස්තුවක් තියෙනවා මේක මෙහෙම භ්‍රමණය වෙනවා ඒ භ්‍රමණය වෙන්නේ 10යි
රේඩියන් තප්පරයට කියන කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය අපි දාන්නේ ඔමේගා කියලා. හරිද? එතකොට මේක මේ ලක්ෂ්‍ය වටා මේකේ අවස්ථಿತಿ ගුමය I ඉනර්ෂියා කියන එක 3 කිලෝග්‍රෑම් වර්ග මීටර කියලා කියනවා. එතකොට මේ වගේ එකදී අපි කොහොමද කයිනටික් එනර්ජි එක හොයාගන්නේ? චාලක ශක්තිය හොයාගන්නේ භාගයයි I ඔමේගා වර්ගය. එතකොට බලන්න භාගයයි I කියලා කියන්නේ 3 ඔමේගා වර්ගය කියන්නේ 10 වර්ගයයි. ඔන්න ඔච්චර එනර්ජි එකක් තමයි තියෙන්නේ. එතකොට ඊළඟට කියනවා මේ එනර්ජි එකම තියෙන වස්තුවක් තියෙනවලු කිලෝග්‍රෑම් 12 ලුවේකේ බර මේක උත්තරණ චලිතයක් උඩට චලනය වෙනවලු. හරිද? ඒකේ වේගය අහනවා. එහෙනම් උත්තරණ චලිතයක් කියන්නේ රේඛීය චලිතයක්. මේක රේඛීයයි. රේඛීය චලිතයක කොහොමද අපි හොයන්නේ? කයිනටික් එනර්ජි එක භාගයයි mv වර්ගය ස්කන්ධේ වාරයක් ප්‍රවේගය වර්ගය. මෙතන කෝණික ප්‍රවේගයේ වර්ගයේ වාරයක් අවස්ථಿತಿ ගුණය. එහෙනම් මේ ke එනර්ජි එකම නේද මේ තියෙන්නේ? එහෙනම් අපිට මේක සමාන කරන්න පුළුවන් භාගයයි ස්කන්ධය 12යි v වර්ගය තමයි අපි හොයාගන්න ඕනේ චලිත වේගය. එතකොට භාගයට භාගය සුළු වුණා 3 වරක් 1යි 3 වරක් 4යි. ඊට පස්සේ v වර්ගය කියන්නේ එහෙනම් අතන 10 වර්ගය මේක බෙදනවා මේ පැත්තට එනවනේ මේක මෙහෙ තියලා මේක සුළු කරද්දි හරස් ගුණ කරද්දි 4 කියන්නේ 2 වර්ගය. එහෙනම් v කියලා කියන්නේ මේකේ වර්ගමූලය. ඒ කියන්නේ 10 බෙදීම 2 සමානයි 5 ms වෙනේක. මොකක් විදියට සුළු කරගන්න පුළුවන් එන්නෝනේ උත්තරේ 38ට උත්තරේ 5. ප්‍රශ්න අංක 39. 39 ගත්තාම මෙතන කියනවා සර්ව සම කැලරි මීටර් දෙකක් තියෙනවලු. සර්ව සම කැලරි මීටර් දෙකක් තියෙනවලු. මෙන්න මෙහෙම අපි ගමු. කැලරි මීටර් දෙකක් තියෙනවලු. මේකේ ද්‍රව දෙකක් තියෙනවලු. යම් කිසි ද්‍රව දෙකක් තියෙනවලු. එතකොට මේ ද්‍රවයේ A මේ ද්‍රවයේ B කියලා. ඒකේ යම් කිසි උෂ්ණත්වයක් තියෙනවා ආරම්භයේදී. T initial කියලා. ඒවට එකම කාලාන්තරයක් තුල, කියන්නේ T කියන කාලය තුල නියත ශීඝ්‍රතාවයකින් තාපය සපයනවා. හරි? එකම කාලයක් තුල තමයි මේකට තාපය සපයන්නේ. නියත ශීඝ්‍රතාවයකින්. අවසාන උෂ්ණත්වය සමාන වෙනවලු ඒ කාලයට පස්සේ. T final කියලා ගමු. මේකේ T final. ඒ අගයන් ඔක්කොම සමානයි. එහෙනම් උෂ්ණත්වය වෙනස් වුනේ T initial ඉඳන් T final දක්වා. අපි හිතමු ඒ උෂ්ණත්වය වෙනස තීටා කියලා. එහෙනම් මෙයාගෙත් ඒ උෂ්ණත්වය වෙනස තීටා. රයිට්? තීටා කියන්නේ එතකොට T final ඍණ T initial. ඕක දෙන්නගෙම සමානයි. හරි. එතකොට මෙතන කියනවා අපේ නෝට් එකේ තියෙන තාපධාරිතාව. තාපධාරිතාව කියලා කියන්නේ යම් කිසි වස්තුවක කියන්නේ මේ කැලරි මීටර. හරි. උෂ්ණත්වයේ ඒකකයකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය. ඒ කියන්නේ Q සමානයි තාපධාරිතාවය වස්තුවේ තාපධාරිතාවය වාරයක් උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස. දැන් මෙතනදී එකම කාලාන්තරයක් තුල තමයි මේ තාප ප්‍රමාණය ලබා දෙන්නේ දෙන්නට. එහෙනම් මෙතනදී පළවෙනි අවස්ථාවේ හිතුවොත් QA පළවෙනි වස්තුවේ අපි හිතමු තාපධාරිතාව CA කියලා උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටාමයි. දෙවෙනි අවස්ථාවේ වස්තුවට ගත්තොත් ලබා දුන්න තාප ප්‍රමාණය ඒක කාලයක් තුළ ලබා දුන්න තාප ප්‍රමාණය QB ඒකේ තාපධාරිතාව CB උෂ්ණත්ව වෙනස අපි හදාගත්ත අතන කලින් දෙන්නගෙම T final වලට වැඩි උනේ T initial වල ඉඳලා. එහෙනම් ඒ දෙක සමානයි. එකම කාලාන්තරයක් තුළ මේ තාපය එකම ශීඝ්‍රතාවයකින් ලබා දුන්න නිසා QA සමානයි QBට. QA සහ QB සමාන වෙනවා. එහෙනම් QA සහ QB සමාන වෙනකොට අපි මේ පළවෙනි සමීකරණය
සමානයි දෙවෙනි සමීකරණය කරන්න පුළුවන්. එතකොට 1 පැත්ත QA සමානයි QB අර පැත්තේ CA වාරයක් ඩෙල්ටා තීටා සමානයි CB වාරයක් ඩෙල්ටා තීටා. ඩෙල්ටා තීටා දෙන්න සුළු වෙලා යනවා. එහෙනම් A වස්තුවේ තාපධාරිතාවයි B වස්තුවේ තාපධාරිතාවයි සමානයි. එහෙනම් මෙතනදී අපිට ගන්න පුළුවන් ද්‍රව දෙකේ තාපධාරිතා සමානයි පිළිතුර 39ට අංක 4 40. මේක අමාරු නෑ පොඩ්ඩක් හරියට හිතුව. හරි. ප්‍රතිරෝධක කම්බියක් තියනවලු. ඒක අභ්‍යන්තර ප්‍රතිරෝධයේ නොගිනිය හැකි කෝෂයකට සම්බන්ධ කරනවලු. අපි හිතමු මේ කම්බියේ ප්‍රතිරෝධය R කියලා අපි හිතමු. හරි කම්බිය ප්‍රතිරෝධය R කියලා හිතමු. ඒතර අපි නෝට් එකේ අපි දන්නවා විද්‍යුතයේ තාපන ඵලය කියලා කියන්නේ H සමානයි I වර්ගයයි RT. තාපන තාපයේ සමානයි ධාරාවේ වර්ගය වාරය ප්‍රතිරෝධයේ වාරය ඒ ධාරාව ගලා යන කාලය. ඒ අදාළ තාපය සර්ජනය කරන පරිපථය හරහා. හරි අපි කාලය T කියලාම අපි හිතාගමු. හරි දැන් මම මේක සම්බන්ධ කරනවා මේ වගේ පරිපථයකට R කියන කම්බිය මේකෙන් දෙන්නේ වෝල්ටේජ් එක V කියලා ගමු. කාලය T මේකේ ප්‍රතිරෝධය R. දැන් මේකට මම දානවා V සමානයි I R. මොකද මට මේක හරහා ගලන ධාරාව හොයාගන්න ඕනේ තාපන ඵලය ගණනය කරන්න. එහෙනම් I සමානයි මේක වෝල්ටේජ් එක මම ගත්තා V කියලා බෙදීම R. ඔන්න මේ වෙලාවේ ගලන ධාරාව සමානයි V බෙදීම R ට. මේ වෙලාවේ තාපන ඵලය සමානයි I වර්ගයයි RT. I වර්ගය කියලා කියන්නේ V වර්ගය බෙදීම R වර්ගය. වාරයක් මේ වෙලාවේ ප්‍රතිරෝධය R. ගලන කාලය T. R ට මෙතන R එකක් සුළු වුණා. V වර්ගයයි T බෙදීම R කියන තාපය තමයි පළවෙනි අවස්ථාවේදී උත්සර්ජනය වෙන්නේ. එහෙනම් මම ඒක මෙන්න මෙතන ලියලා තියාගන්නම්. කෝෂයේ අග්‍රික වලට සම්බන්ධ කළ විට කියන එකේදී V වර්ගයයි T බෙදීම R තමයි ජනනය වෙන්නේ. හරි. V වර්ගයයි V වර්ගයයි T බෙදීම R තමයි ජනනය වෙන්නේ. දැන් මම මේක මොහොතකට මකනවා. දෙවැනි අවස්ථාව. දෙවැනි අවස්ථාවේ කියනවා කම්බියේ අර්ධයක් කෝෂවලට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ දැන් ප්‍රතිරෝධය භාගයක් වෙනවා. කම්බියේ R තිබ්බනම් ඒක දෙකට කවපුවම මේකේ R බෙදීම දෙකක් වෙන්නේ නැහැ. මේකට අපි දානවා V සමානයි I R. මොකද ගලන ධාරාව හොයාගන්න ඕනේ තාපය හොයන්න නම් මෙන්න මේ වගේ සමීකරණයකින්. එහෙනම් වෝල්ටේජ් එක බැටරිය වෙනස් කරේ නැහැ. වෝල්ටේජ් එක වීම තමයි. එහෙනම් ගලන ධාරාව I ප්‍රතිරෝධය R බෙදීම දෙකයි. එහෙනම් ගලන ධාරාව I සමානයි V බෙදීම R බෙදීම දෙකනේ. මේ බෙදීම දෙක කියන එක මෙහෙට ගුණ වෙනවා. එහෙනම් ගලන ධාරාව 2V බෙදීම R. දැන් මේකට තාපන ඵලයේ සමීකරණය දාමු. I වර්ගයයි RT. I වර්ගය කියන්නේ V වර්ගය. දෙකේ වර්ගය කියන්නේ 4. දෙකේ වර්ගය කියන්නේ 4. මෙතන R වර්ගය වාරයක්. මෙතන R බෙදීම 2යි. ප්‍රතිරෝධයේ භාගයක් වුණා. R බෙදීම 2යි. ගලපු කාලය අපි T කියලා කලින් සැලකුවා. නම් R ට R සුළු වුණා. දෙවරක් 1යි. දෙවරක් 2යි. එහෙනම් තාපය 2යි V වර්ගයයි T බෙදීම R. එහෙනම් අර්ධයක් සම්බන්ධ කළොත් 2යි V වර්ගයයි T බෙදීම R තාපයක් තමයි හැදෙන්නේ. එහෙනම් කලින්ට වඩා වැඩි නේද? කලින් V වර්ගයයි T බෙදීම R. දැන් 2යි V වර්ගයයි T බෙදීම R. හරි. අපි ඊළඟ අවස්ථාවටත් ඔය දෙයම කරලා බලමු. රයිට්. දැන් කියනවා කම්බිය තුනෙන් එකක්. ඒ කියන්නේ
කම්බිය කොටස් 3කට කපලා 1 කෑල්ලයි. ඒ කියන්නේ ප්‍රතිරෝධය දැන් 1 කෑල්ලක 3න් 1යි. අනිත් එකේ 3න් 1යි, අනිත් එකේ 3යි. දැන් 1 කෑල්ලයි මෙතනට ගහන්නේ. දැන් මේකට V සමානයි IR දාපුවම වෝල්ටේජ් එක වෙනස් වෙන්නේ නැහැ, බැටරි එක වෙනස් වෙන්නේ නැහැ. I R කියන්නේ R බෙදීම 3යි. එහෙනම් ධාරාව සමානයි V බෙදීම R බෙදීම 3. බෙදීම 3 මහ බෙදීමෙන් යට තියෙන එක මෙහෙට ගුණ වෙනවා. එහෙනම් H සමානයි I වර්ගයයි RT දාමු. I වර්ගය කියන්නේ V වර්ගයයි 3 වර්ගය කියන්නේ 9යි. බෙදීම R වර්ගය මෙතන R බෙදීම 3යි. මෙතන T. Rට R සුළු වුණා 3 වරක් 1යි 3 වරක් 3යි. එහෙනම් පුතා H සමානයි 3i v වර්ගයයි t බෙදීම r. එහෙනම් මේ අවස්ථාවේදී 3i v වර්ගයයි t බෙදීම r. බලන්න ටික ටික කම්බිය කොට කරන්න ප්‍රතිරෝධය අඩු වෙනවා. හැබැයි තාප උත්සර්ජනේ වැඩි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? තාප උත්සර්ජනේ වැඩි වෙන්නේ බලන්න කලින් අවස්ථාවවලදී මෙතන ගියේ 1i v වර්ග v බෙදීම r. ඊට පස්සේ 2i වී බෙදී මාර් 3යි වී බෙදී මාර් ප්‍රතිරෝධය අඩු වෙන මේක හරහා ගලපු ධාරාව වැඩි වුණා. ධාරාවෙන් තාප උත්සර්ජනයේ තියෙන බලපෑම ධාරාවේ වර්ග ප්‍රමාණයක් ඒ නිසා ප්‍රතිරෝධය අඩු කරන තාප උත්සර්ජනයේ මෙතනදී වැඩි වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. රයිට්. අපි හැම ඊළඟට සමාන කැලේ දෙකකට කපා ඒවා කෝෂවලට සමාන්තරගත සම්බන්ධ කරනවා. හරි. एक कोमद करण में करण कि अन्नी समान कैली देख कर कपला मेन मेहम समांतर्गत संबंध करना एना मैं आर बेदी में देखाई मैं आर बेदी में देखाई उन्हें समान कैली देख कर क्या पुआ आर बेदी में देखे कैली देख का मिथन दी समांतर्गत ने साफ मेकट समक प्रतिरोधे हो R සමක ගමු සමාන්තර නිසා අපි දන්නවා 1යට R සමකය සමානයි 1යට R බෙදීම 2 උඩට එනවා right බෙදීම 2 උඩට එනවා ධන 1යට R අනිත් එකේ බෙදීම 2 මෙතනට ගුණ වෙනවා එහෙනම් 1යට R සමක සමානයි යට තියෙන පොදු පදයේ R 2යි 2යි 4යි එහෙනම් R සමකය සමානයි आर बेदीम हतराई आर बेदीम हतराई हरस गुण कर पुआम एना अपिर में परिपते नवत सकस कर लें दगान पुलवा मिन्न मेहम दीपु विद्भवे मेहमाई नेतन आर बेदीम हतराई नेतन आर बेदीम हतराई दें मेक अपि दानो वी समानाई आई आर एना आई समानाई वोल्टेज जिर वी बेदीम आर क्यान दें आर बेदीम हतर एक मेतन गुण वेना මේකට දානවා h සමානයි i වර්ගයයි rt i වර්ගය කියන්නේ v වර්ගයේ බෙදීම r වර්ගය වාරයක් 16 වාරයක් r කියන්නේ දැන් r බෙදීම 4යි වාරයක් t rට r සුළු වුණා 4 වරක් 1යි 16ට 4 ඒවා 4යි උත්තරේ 4යි v වර්ගයයි t බෙදීම r එනම් මෙතනදී 4i v වර්ගයයි t බෙදීම r මොනවාම කතන්දරයක් තමයි උනේ. හරිද? බලන්න මේ ගානේ තියෙන ලස්සන. හරි? ඊට පස්සේ අපි මේක ආයේ සම්පූර්ණයෙන්ම අයින් කරමු. මෙතන කියනවා කොටස් 3කට කපලා අග්‍රවලට සම්බන්ධ කරනවලු සමාන්තරගතව තුනකට කපුවම එකක් r බෙදීම 3යි අනිකත් r බෙදීම 3යි මේකත් r බෙදීම 3යි එහෙනම් සමකය හොයාගන්න ඕනේ r සමකයක යට r බෙදීම 3 උඩට ගුණ වෙනවා එහෙනම් මම ආයේ ඒ විදිහටම ලියන්නම් ඊතුරු දෙකත් හරි 3 බෙදීම r ඉතින් r 3යි 6යි 9යි එහෙනම් r සමකය සමානයි r බෙදීම 9යි මේ පරිපථය ඇඳගත්තොත් මෙන්න මෙහෙම වෝල්ටේජ් එක V කරන ධාරාව හොයාගන්න ඕනේ මෙතන R බෙදීම 9යි දැන් මේකට V සමානයි I R දාන්න එහෙනම් I සමානයි V බෙදීම R V එහෙමමයි වෙනස් වෙන්නේ R කියන්නේ
आर बेदी नमे नमे मेथन गुण एक अभी एच सामान ई वर्ग आर टी ई वर्ग के वि वर्ग नम वर्ग नमे असूकाय बेदीम आर वर्ग वार आर के अन्न मेथन आर बेदीम नमे आई वार टी आर आर सुलून नम वरके नम वर्क नमे आई उत्तरे एनवा नमे आई वि वर्ग टी बेदीम आर नम मेथन उत्तरे नमे आई वि वर्ग टी बेदीम आर एन बेडिम ताप प्रमाण उत्सर्जन मेट के बल पोल तेरण पश्चिनी अवस्था हरि मेघान हदि चुट सलकिली मुखद मेन मेहम क्लीन मोटर अतीनो मेघ गंबूर मीटर तीहाई मेघर मेहम बटे अद्दाल मेतन निहुत तुनाई एम एस रेखक वेगे मेकेम वतुर उड़ट गणवा यदा दिशी किलोग्राम बै मिनी मिनी किलो यदा दिशी मीटर तिहक उड़ट गण यतन करण कार्य एम जी एच स्कंद्या गुरुत्ते रिब मीटर तिहा कुसट गणवा अरे मीटर तिहा कुसट गणवा कोच्चर स्कंद्या मिनीत्वर किलो यदा देशिया अपे गाने हाने पैक तुलदी करण कार्य है बै मेतन दी मैं उडर गाने के वितरक निवे करण उडर गत्तर पासे ये गान्न टिकट तप्परेट मीटर तुनक वेगे एकिन तमा मेक निकुत करण एना एतन दी भाग्य आई एम वि वर्ग कार्य कुत्कर अरे भाग्य एम वि वर्ग कार्य कुत्कर देख मतमाई मे मोटरिंग करण कार्य अभी बलमु मिथंदी स्कंदे यदास दिशी किलोग्राम मे मिनित्तु कदी एहना अपेहन पय कदी एहना मिनित्तु हट कदी मिनित्तु हटकदी ओसवन स्कंदय वारयक गुरुत्वज तोरणे दहाय कियला गन्न कियनो गुरुत्वज तोरणे दहाय कियला गन्न कियनो एम जी एच कोच्चर उसक्द तिहाई मीटर उसक पैयकदी यदास देशीयक स्कंदयक गुरुत्वयट रहिव तिहाई मीटर उसकट ओसवन ईट पस्से भागयाई स्कंदय हरि स्कंदय कोच्चर मेथन यदास देशीय विनाडियर यदास देशीय एना विनाडी हटगण पैकदी हरी पैकदी कोच्चर किलोग्राम हटिंग मेडिकोने ए स्कंदे वारे एक दिन प्रवेगय तुने वर्गय मेदी मुड़ स्कंदे हर इतपट मेक सुलुकदी बलमू मम्मी कैल के गना हर मेतन मेतन पीट यदास दिशी हेट एलियट गना पुलवा मेतन यदास दिशी हेट एलियट गास दिशी वार हेट एलियट गोत् अभी मेतन इतना दावर स्थित तुमसी दान मेथन यदास दिशी हेट एलियट गया मेथन तुणे वर्गे नमे आई नमे बेदीम देख नमे बेदीम देख गया हतर दशम पहाय यथोर मेथन है नवा दुलसर पहाटाई हाय हत देखाई बिंदु एकाई देखाई तुनाई वारयक तुंसिय हतर दशम पहा मेक कैंडी के गाल वेडी कर लगा मेतन उत्तर मेन मेचर जूल प्रमाण
මේක අපේ ආන්සර් එක දැන් මේක බලපු ගමන් පේනවා වෙන උත්තරයක් මොකුත් නැහැ. මෙතන තමයි උත්තරේ තියෙන්නේ. අංක 5. මේක කිලෝ ජූල් කරොත් මෙතනින් දශම තිතක් එනවා. හරි? 10 4යි. හරි? මේ කිලෝ ජූල් කරොත් 1යි 4යි. ඔන්න ඔහම තමයි කිලෝ ජූල් වෙන්නේ. හරි? මේක 10 4ක් වෙනවා. 1යි 2යි 3යි 4යි මෙතනට ආපුවම 2.1 2යි 4 වැඩි කිරීම 10යි 4යි. एक मे उत्तर अलती मेवा गा हतलिस बल मेतन मे अने गलवंड मेवा उपकरण पावचीकर तोर मेतन दंग मेतन दूर दीलती है सेंटीमीटर विस्साई के सेंटीमीटर विस्साई के अन्नी दशम देखाई मीटर मेघ सीएम बेदुआम दशम देखाई मीटर मेतनी तलुआक मेहट दिनोने बलया එනං අපි දන්නවා ටෝ සමානයි FR ටෝ කියන්නේ ව්‍යාවර්තය හරි ව්‍යාවර්තය ව්‍යාවර්තය දීලා තියෙනවා 20 නිව්ටන් මීටර් යෙදිය යුතු බලය අපි දන්නවා දුර 0.2යි එනං F සමානයි 20 බෙදීම 0.2 200 බෙදීම 2 CI නිව්ටන් එනං F වෙලා CI නිව්ටන් උත්තරේ 4 ප්‍රශ්න අංක 42 උත්තරේ 4 ප්‍රශ්න අංක 43ට යම් පරිණාමක පිළිබඳ දීලා තියෙනවා යම් කිසි ප්‍රකාශ තුනක් මේකේ කෝකද සත්‍ය ප්‍රකාශය කියලා ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක විශාලත්වය වෙනස් කිරීමට අපි භාවිත කරනවා පරිණාමක මොකද මෙතන ජනනය වෙන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් ඒක විශාලත්වය අධිකර කරන්න තව කර කරන්නත් අපි පරිණාමක පාවිච්චි කරනවා අධිකර සහ අවකර පරිණාමක. හරි සරල ධාර මොකද අපි පොට ගණන වෙනස් කරනවා අපි දන්නවා NP ප්‍රාථමිකයේ පොට ගණන සහ ද්විතීයිකයේ පොට ගණන වෙනස් කිරීමෙන් අපිට ඒක කරන්න පුළුවන්. ඒක සරල ධාර ජවසැපෙම් අධිකර පරිණාමක භාවිතාවේ සරල ධාර අපි ඒක පොඩ්ඩක් තියමු අවකර පරිණාමක වල ද්විතීයික අවකර ඒ කියන්නේ මේකේ වැඩි මේකේ අඩුයි මේ ප්‍රයිමරි එක මේක සෙකන්ඩරි එක අවකර පරිණාමක ද්විතීයිකයේ පොට සංඛ්‍යාව ප්‍රාථමික පොට සංඛ්‍යාවට වඩා වැඩිය ද්විතීයිකයේ පොට සංඛ්‍යාව පොටවල් සංඛ්‍යාව ප්‍රාථමික දඟරේ පොටවල් සංඛ්‍යාවට වඩා වැඩිද නැහැ අවකර නම් අඩුයිනේ එහෙනම් C එන්නේ නැහැ සරල ධාර ජවසැපෙම් වල අධිකර පරිණාමක භාවිතාවේ මේ බාන ජවසැපෙම් පරිගණක රේඩියෝ ආදී විදුලි උපකරණ एवं डीसी वेलिंग वेड करें तो अवकर परिणामक पावचे एना सर्वधार जवसपेबल अधिकर परिणामक भाविता नो अभी एवटोनी वोल्टेज अड़कर लगा मेघर उत्तरे एक पमनी मेघ भूम पास मैक्रोमीटर स्क्रूपाने तीनवा मेघ कोटा पनाहक बेदल तीन वाले एक අන්තරාලයේ දශම 5යි කියලා කියනවා. ඒ කියන්නේ මේක වටයක් කැරකෙනකොට මේ කොටස් 50කට බෙදපු කොටස මේක දශම 5 මිලිමීටර තමයි ඉස්සරහට යන්නේ. හරිද? ඒ කියන්නේ මේක දශම 5යි. හරි? එතකොට මෙතන බලන්න 5, මේක 6, මේක 7. මේක 7 නම් මෙතන 7.5. එහෙනම් මිලිමීටර 7.5යි මෙතනට එනකොට. इतर के मेन मेटिक मेशमी वृत परमा पावित कर मेतन बिंदुना मेतन हतलिस नमे अरे हतलिस नमे ऐना इतने कोटस्तीन हतलिस नमे तो मेके कुडाम मिनुम की हतलिस नमे अपना मेके कुडाम मिनुम कोटस पनह कटन बेदलती ऐना एक कोटस आगे हो කොටස් 50 බෙදන්න ඕනේ නම් කුඩාම මිනුම 0.01යි කුඩාම මිනුම 0.01කින් වැඩි කරනවා එහෙනම් 7.5 ධන 0.01කින් වැඩි කරනවා කියන්නේ මේක cm බෙදනවා 0.4යි 9යි උත්තරේ මෙතන 7.5යි බිඳුවට दशम हतरे नमकूर हताई दशम नमे आई मिलीमीटर।
මෝටර් රථයක් තියෙනවලු ඒක පණ ගන්න වෙලාවේදී පණ ගන්නු මෝටරේ මගින් මේ වාහනේ තියෙන 12 වෝල්ට් බැටරියකින් 12 වෝල්ට් බැටරියකින් මේ වාහනය මෙතනින් ඇදලා ගන්නවලු 50 ඇම්පියර් වෝල්ටේජ් එක 50 ඇම්පියර් වෝල්ටේජ් එකක් ඇදලා ගන්නවා හරිද මේක කරගන්න යාට තත්පර 1.2ක කාලයක් යනවලු ඉතින් අපෙන් අහන සපයන ලද විදුලි ශක්තිය මේ බැටරිය මගින් දෙන ශක්තිය කියලා अभी दान पी सामानी वि हर क्षमता हरद मेक कालेंगुन अभी दान दिवेन विद्युत शक्ति बट मेक पत्न हर पी सोट डब्ल्यू सोट मेक सामान डब्ल्यू टेने डब्ल्यू सामान शक्ति सामान वि टीवे वोल्टेज तुलाई धारा පනහයි කාලය 1.2කදී හරි එතකොට මේක සුළු කරමු හත්සිය විස්සයි ජු हतलिस पहाट उत्तरे पहा हत्सिय विस्साई जू हतलिस पहाट उत्तरे पहा हत्सिय विस्साई जू हतलिस हाय ताप विकिरणे पिलिबंद पहा संधान प्रकाश अतुरं कुमक सत्य वेद ताप विकिरणे तोर ताप विकिरणे गैन मितनट दाल अवश्य ओक्कुमटिक मम मितनट दाल तीन नोट्टेकें अरगेन ताप विकिरणे පළවෙනික බලන්න තාප විකිරණය හොඳින් අවශෝෂණ තාප විකිරණ හොඳින් අවශෝෂණය කරන වස්තුවක් හොඳ විමෝචකයක් වේ බලන්න මෙතන කියනවා තාපය සාමාන්‍යයෙන් ගමන් කරන දැන් සූර්යාගේ ඉඳන් තාපය එන්නේ කොහමද විද්‍යුත් චුම්බක තරංගයක් විදිහට තමයි සූර්යාගේ ඉඳන් තාපය එන්නේ එතකොට ඒකට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ විද්‍යුත් චුම්බක තරංග වලට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒක සංක්‍රමණය වෙන්න හරි ඒක අපි මුලින්ම මතක තියාගන්න ඕන එකක් හරිද තාප විකිරණේ විද්‍යුත් චුම්බක තරංග වලට අයත් නොවේ කියන එක එහෙනම් වැරදි අයත් නොවේ කියන එක මෙතන වැරදි මේක අනිවාර්යෙන් අයත් විද්‍යුත් චුම්බක තරංග වලට අයත් වෙනවා හරිද අනිත් එක එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තාපය සංක්‍රමණය කළ හැකි විකිරණයෙන් පමණයි විකිරණයෙන් විතරක් නෙවෙයි අපි දන්නවා තාප සංක්‍රමණය මෙන්න මේ ආකාර ඔක්කොම වෙන පුළා සන්නයනේ සංවහනේ විකිරණේ එහෙනම් මෙතන අපි දන්නවා පහත් වැරදි හරි ඊට පස්සේ තාප විකිරණේ හොඳින් අවශෝෂණ තාප විකිරණ හොඳින් අවශෝෂණය කරන වස්තුවක් හොඳ විමෝචකයක් නොවේ කියනවා දැන් මේකට හොඳ උදාහරණයක් මෙන්න මෙතන තියෙනවා හරි මෙන්න බලන්න මෙන්න මෙතන තාප විකිරණයේ හේවත් අදෝරක්ත කිරණ තරංගමය ලක්ෂණ සියල්ල පෙන්눔 කරන අතර තාප විකිරණයේ සතු විශේෂණය වනුවේ කළු රළු ස්වභාවයකින් යුත් පෘෂ්ඨ එහෙම නැත්නම් කෘෂ්ණ වස්තු කියලා කියනවා හරි ඒ කළු රළු ස්වභාවයක් තියෙන පෘෂ්ඨ වලට මේක හොඳින් අවශෝෂණය කර ගැනීම හැකියාව තියෙනවා ඒ වගේම ඒ අවශෝෂණය කරගත්තා සේම හරි ඒ වගේ කුණුසුම්ම පවතින කළු රළු පෘෂ්ඨ වලට හොඳින් මේ තාප විකිරණ විමෝචනය කිරීම හැකියාව තියෙන කෘෂ්ණ වස්තු කියලා කියන්නේ තාපය අවශෝෂණය කිරීමටත් විකිරණ ලෙස නිදහස් කිරීමටත් ඇති හැකියාව තියෙන ද්‍රව්‍ය වලට එහෙනම් තාප විකිරණ හොඳින් අවශෝෂණය කරන වස්තු හොඳ තාප විමෝචක වෙනවා එහෙනම් නොවේ කියන එක වැරදි හරි නොවේ කියන එක වැරදි ඒක ඒකට අදාළ පෘෂ්ඨ ස්වභාවය මත තියෙන ලක්ෂණයක් හරි ඊළඟට රිදි ආලේප කළ වීදුරු බිත්ති තර්මෝස් ප්ලාස්කු තුල විකිරණ හානිය අඩු කරයි විකිරණ හානිය අඩු කරයි කියලා කියනවා හරි මෙතන බලන්න තර්මෝස් ප්ලාස්කු එක කතාව දැන් තියෙනවා තර්මෝස් ප්ලාස්කු ප්‍රයෝජනවත් වන්නේ උණුසුම් ද්‍රව්‍ය වල උණුසුම් බව ආරක්ෂා කර ගැනීමට පමණක් නොවේ පිටත තාපය ඒක ඇතුළට ගමන් කිරීම නොහැකි වෙන නිසා අයිස්ක්‍රීම් වගේ දේවල් සිසිල් විදියට ඒක ඇතුළේ අපිට තියාගන්නත් පුළුවන් දිගු කාලයක් අන්න එහෙමනම් රිදී ආලේප කළ වීදුරු බිත්ති තර්මෝස් ප්ලාස්ක තුල විකිරණ හානිය
අඩු කරනවා ඔතන සන්නය නිසා සංවානය අඩු කරන්න ඔය ෆ්ලාස්කු වල මෙන්න මෙහෙම ෆ්ලාස්ක් එක තියෙනවා ඊළඟ ලේයර් එක අතර මේකේ තියෙන රික්තයක් රික්තයක් තියෙන. එතකොට සන්නයනේ සංවහනයේ දෙක වෙන්නේ නැහැ මෙතන. හරි. හැබැයි විකිරණය වෙන්න පුළුවන්. විකිරණය වෙන එක වළක්වන්න තමයි මේක රිදී ආලේප කරලා තියෙන්නේ. රිදී ආලේප කරපුවම මේ විකිරණ වලින් යන එක නැවත රිෆ්ලෙක්ට් වෙලා හරි පරාවර්තනය වෙලා ඒවා අපෝ මේක ඇතුළට මෙන නිසා සහ එලියෙන් එන ඒවා ඇතුළට එන්න දෙන්නේ නැති නිසා සිසිල්ව තියෙනවා. මේක ඇතුළේ රස්නෙ දෙයක් දැම්මොත් මේ තාප කිරණ ආපහු ඇතුළට රිෆ්ලෙක්ට් වෙන නිසා මෙහෙම ගිහිල්ලා රිෆ්ලෙක්ට් වෙනවා මේ රිදී එකෙන්. ඒ නිසා ඒ උෂ්ණත්වය ඒ විදිහටම තියාගන්න පුළුවන්. හරිද? විකිරණ හානිය අඩු කරයි. හරි. එහෙම නිසා 46 අපිට ගන්න වෙන උත්තරේ 2 කියලා. ඊට පස්සේ මෙතන බලන්න හිරු එළිය ඇති උෂ්ණ ස්ථාන සඳහා කළු ඇඳුම් නිර්දේශ කරනුයේ ඒවා තාප විකිරණ වැඩි වශයෙන් අවශෝෂණය නොකරන නිසාය. කළු ඇඳුම් ඇඳගෙන ඉන්නවාද අපි දැන් ඉස්කෝලවලයි සුදු ඇඳුම් අඳින්න ඉඳලා තියෙනවා. සුදු ඇඳුමක් ඇඳනම් වෙන්නේ ඒ තාප කිරණ මේ සුදු ඇඳුමේ වැදිලා රිෆ්ලෙක්ට් වෙනවා. අවශෝෂණය වෙන්නේ නැහැ. කළු රළු ඇඳුම් ඇඳන් ඉන්නකොට ඒවා අවශෝෂණය කරන වැඩි උෂ්ණත්වය ඉහළ දානවා අපේ ශරීරය සහ අපි ඇඳන් ඉන්න ඇඳුම් වල. හරි. ඒ නිසා සුදු පාට ඒවා ඇඳහම රිෆ්ලෙක්ට් වෙනවා. එතකොට තාපය අවශෝෂණයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක වෙන්නත් බෑ උත්තරේ. මොකද නොකරන නිසා නෙවෙයි ඒක කරන නිසා විය යුතුයි. හරි. 47. මේ වන් ගෘහ විදුලි පරිපථයකට XYZ මෙන්න මේ විදියට සම්බන්ධ කරලා තියෙන එක එක වර්ණ කීපයක්. එතකොට මේක එකක් හරි ෂෝට් වුණා. හරිද? මෙතන කියනවා එක් උපකරණයක් හෝ ලුහුවත් වූ විට ෂෝට් වූ විට පරිපථයේ ආරක්ෂාව සඳහා පරිපථ බිඳින සර්කිට් බ්‍රේකර් එකක් සම්බන්ධ කරනවා. වඩාත්ම සුදුසු ස්ථානයේ A ද B ද C ද D ද E ද කියලා. හරි? හිතන්න මෙයා ලුහුවත් වෙනවා කියලා ඉසඩ් ලුහුවත් වුණොත් තාම කරන්ට් එක මේගොල්ලෝ හරහා යනවා. එහෙනම් ආරක්ෂාවක් නැහැ. මොකද මෙහෙ ලුහුවත් වුණාම මේ හරිය කොහේ හරි ඇල්ලුවොත් ඒ කෙනාට කරන්ට් එක වදිනවා. මෙන්න මේ හරිය කොහේ හරි ඇල්ලුවා. හරි. මෙහෙට එනකම්ම මේ කරන්ට් එක එනවා. හරි. B ට දැම්මුත් මෙයා ලුහුවත් වුණොත් මේක හරහා මෙහෙට කරන්ට් එක එනවා. හැබැයි මේක ලුහුවත් වෙලා නැහැ නේ. මේක භාවිතා කරද්දී විතරයි ඒක හරහා කරන්ට් එක යන්නේ. හරිද? එහෙනම් එතනත් ආරක්ෂාවක් නැහැ. මේක ලුහුවත් වුණොත් මෙන්න මෙහෙන් කරන්ට් එක එන නිසා කෙනෙක්ට කරන්ට් එක වැදීම හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනට සර්කිට් බ්‍රේකර් එක දැම්මොත් මේ කවුරු ලුහුවත් වුණත් මෙතනින් එහාට කරන්ට් එක යන්නේ නැහැ. මෙතනින් එහාට කරන්ට් එක යන්නේ නැහැ. ඒ නිසා සේෆ්ටි එක වැඩිම තැන තමයි A කියන පොයින්ට් එක. එහෙනම් 47 උත්තරේ 1. ඊට පස්සේ අපි යමු 48. මෙතන බලන්න. අදිනලද කම්බියක් පිළිමද ප්‍රකාශ දීලා තියෙනවා. ඒකේ කෝකද සත්‍ය කියලා අහනවා. කම්බියක් අදිනවා. අපි දන්නවා කම්බියක් අදිනකොට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ බිහේවියර් එකක් තමයි මේකේ තියෙන්නේ. මේ පැත්ත ප්‍රත්‍යබලය, මේ පැත්ත වික්‍රියාව. ඒතකොට ප්‍රස්ථාරය සාමාන්‍යයෙන් කම්බියකට මෙන්න මේ වගේ ඉන්නේ. ලාක්ෂණික ස්ථාන තියෙනවා PQR සහ S. මේ ඒවට අදාළ පොයින්ට්ස් වල නම්. ගබඩාවිතේ ශක්තිය ආතතිය සහ විතතිය ගුණිතෙන් ලැබේ. ආතතිය විතතිය ගුණිතෙන්ද ලැබෙන්නේ. මේ තියෙන්නේ දීපුව යොදන් ලද බලය. හරි. යොදන් ලද බලය ආතතිය. මේ තියෙන්නේ විතතිය. හැබැයි ගුණිතය තමයි ගුණිතෙන් භාගයක්. ඒ කියන්නේ සාමාන්‍ය බලය තමයි මෙතන ගන්න. එහෙනම් මේක මේ උත්තරේ වැරදි. ප්‍රත්‍යාස සීමාව ඉක්ම වූ පසුවත් ප්‍රත්‍යබල ඉවත් කළ විට කම්බිය මුල් දිගට නැවත නොපැමිණේ. මෙබන් ප්‍රත්‍යස්ත සීමාව ඉක්ම වූ පසුව නෑනේ. මෙතනට එනකන් සමානුපාතික සීමාව තුල අතෑරියොත් මුල් පිහිටුමට එනවා. මේක ප්‍රත්‍යස්ත සීමාව කියු කියන්නේ. එතෙන්දී අතෑරියත් මේක මුල් පිහිටුමට එනවා. හරි. සීමාව ඉක්ම වූ පසුවත් ප්‍රත්‍යබල ඉවත් කළ විට කම්බිය මුල් දිගට නැවත පැමිණේ. මේ කියු පොයින්ට් එක පැන්නට පස්සේ මේ අවනති ලක්ෂ්‍යයට එනකොට හරි මුල් දිගට එන්නේ නැහැ. එහෙනම් මේකත් වැරදි. හරිද? මේ දෙකම වැරදි. සමානුපාතික සීමාව තුළදී කම්බි ආතතියෙහි විතතියට සමානුපාතිකයි. ඔව්, සමානුපාතික සීමාව තුළදී ආතතිය විතතියට සමානුපාතිකයි. උත්තරේ 3.
යොදන ලද බලය සහ කම්බියේ හරස්කර වර්ගඵලයේ ගුණිතයේ ප්‍රත්‍යය බලය වේ නැහැ. බලය බෙදීමේ හරස්කර වර්ගඵලය තමයි ප්‍රත්‍යය බලය වෙන්නේ. ප්‍රත්‍යාස සීමාවෙන් පසු පමණක් කම්බි ඇදීමට ලක් වෙන්නේ නැහැ. මෙතන ඉඳන්ම බලය යොදන්නේ යොදන්න කම්බි ඇදීමට ලක් වෙන. ඒකයි මේ වික්‍රියාව මේ පැත්තට වැඩි වෙන්නේ ප්‍රත්‍යය බලය වැඩි කරද්දී. හරි එහෙනම් මේකත් වැරදි. මේකත් වැරදි පිළිතුර 3. හරි 48ට 3. 49 මේ පොඩ්ඩක් ට්‍රිකී ක්වෙස්චන් එකක්. හිතුවනම් උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. මෙතන බලන්න මිනිහෙක්ගේ ශරීරයේ රුධිරය සංසරණය වෙන වේගය දීලා තියෙනවා මිනිත්තුවට ලීටර් 6යි කියලා. 6යි ලීටර් මිනිත්තුවට. හරිද? හැබැයි මේ මුළු ගානම හදලා තියෙන්නේ මිලිමීටර් මයික්‍රෝමීටර් වගේ පොඩි ගණන් වලින්. එහෙනම් මේ ලීටර් ගාන අපිට එවැනි ඒකකයකට පරිවර්තනය කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා කියලා මුලින්ම ඔළුවට යන්න ඕනේ. හරිද? ඊට පස්සේ කියනවා රුධිර නාල හරහා රුධිරය ගමන් කරන ඇවරේජ් ස්පීඩ් එක තප්පරයට මිලිමීටර් 1යි කියලා. එතකොට ඒක අපි රූප එකක් දාලා දීලා තියෙනවා. රුධිර නාලයක ඩයමීටර් එක දීලා තියෙනවා 6යි මයික්‍රෝමීටර් කියලා. එහෙනම් අපි අරේ දැම්ම හොයලා තියාගමු. ඩයමීටර් එක 2යි r සමානයි 6යි මයික්‍රෝමීටර් කියන්නේ ගාන ඔක්කොම මිලිමීටර් වලින් තියෙන නිසා මම මේක 10 රින් තුනෙන් වැඩි කරලා මිලිමීටර් කරගන්නවා. හරිද? එහෙනම් r සමානයි 3 වැඩි කිරීම 10 රින් 3යි මිලිමීටර්. අන්න අරේ මම හොයලා තියාගත්තා. හරිද? ඒතර ඇවරේජ් ස්පීඩ් එක දන්නවා අපි තප්පරයට මිලිමීටර් 1යි රුධිරය ගමන් කරන්නේ කියලා. හරිද? එතකොට අපි එක තප්පරයක් සැලකුවොත් ඒ තප්පරයේදී රුධිරය මිලිමීටර් එකක් ඉස්සරහට යනවා. මේ වගේ සිලින්ඩරාකාර නලයක් කරා. එතකොට මේ ගමන් කරන පරිමාව තප්පරයකදී ගමන් කරන පරිමාව සමානයි ඒ වාරයක් ඒ ගමන් කරපු දුර. තප්පරයකදී ගමන් කරපු දුර ඒ වාරයක් L. එනම් පරිමාව මේ තියෙන්නේ L වර්ගඵලය කියන්නේ 5R වර්ගය. එනම් 5R වර්ගයයි L. එතකොට 5 කියන්නේ 3යි R කියන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 3යි ඒකේ වර්ගය L කියන්නේ 1යි. මේකේ උත්තරේ ඉන්නේ අපිට ඝන මිලිමීටර් ඝන මිලිමීටර් වලින්. එතකොට අපිට එනවා 3 වැඩි කිරීම 9 වැඩි කිරීම 10 ඍණ 9යි ඝන මිලිමීටර්. 27 වැඩි කිරීම 10 ඍණ 9යි ඝන මිලිමීටර් කියලා එනවා එක තප්පරයකදී ගලන රුධිර පරිමාව. එතකොට මේ එතන අපිට දීලා තියෙනවා මිනිත්තුවට ලීටර් 6ක් රුධිරය ගලනවා කියලා. එහෙනම් එක මිනිත්තුවක් කියන්නේ තප්පර 60ක් නේ. එක මිනිත්තුවක් කියන්නේ තප්පර 60ක්. එහෙනම් තප්පරයකදී ගලන ප්‍රමාණය හොයාගමු. එහෙනම් 6යි ලීටර් බෙදනවා තප්පර 60ක දිනවල. එහෙනම් එක තප්පරයකදී බලන්න 6 බෙදීම 1 0.1 ලීටර් තප්පරයට. 0.1 ලීටර් කියන්නේ 100යි මිලිලීටර් තප්පරයට. තප්පරයට මිලිලීටර් 100ක්. අපි දන්නවා 1 මිලිලීටර් කියන්නේ 1 ඝන සෙන්ටිමීටර වලට. සෙන්ටිමීටරේ ඝනකයක් ගැන හිතන්න. හරි? මේකේ තියෙනවා මිලිලීටර් එක පරිමාව. නම් මේක ඝන සෙන්ටිමීටර 1යි කියන්නේ සෙන්ටිමීටරයක් කියන්නේ අපි දන්නවා 1යි සෙන්ටිමීටරයක් කියන්නේ 10යි මිලිමීටර. එහෙනම් ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 නේ. එහෙනම් ඒක ඇවිල්ලා ඝන මිලිමීටර. එහෙනම් අපි දන්නවා 1යි මිලිලීටර් කියන්නේ 1000යි ඝන මිලිමීටර. එහෙනම් අපි මෙතන අපිට මේ ප්‍රමාණය තප්පරයට ගලන රුධිර ප්‍රමාණය මිලිලීටර් 100යි කිව්වා. එහෙනම් මේ මිලිලීටර් 100 අපි ඝන මිලිලීටර් කරන්න මේ 1000ෙන් වැඩි කරපුවම අපිට එනවා තප්පරයට ඝන මිලිමීටර් 10^5.
ගණ මිලිමීටර් 10 5 තප්පරයට හරිද ඔන්න ඒකත් අපි හොයාගත්තා මේ ගණත් හොයාගත්තා දැන් කියනවා අපිට අපේ තියෙන කැපිලරිස් ගාන ඒ කියන්නේ කේශික නාලික කේශ නාලිකා ගාන කීයද කියලා එතකොට තප්පරයකදී මෙච්චර රුධිර ප්‍රමාණයක් ගමන් කරන්න ඕනේ හෘදයෙන් තප්පරයකට මෙච්චර රුධිර ප්‍රමාණයක් පම්ප් කරනවා ඒ රුධිර ප්‍රමාණය එක නාලයකින් යන්නේ මෙන්න මෙච්චරයි එක නාලයකින් යන්නේ තප්පරයට ඝන මිලිමීටර් 27 වැඩි කිටියම 10^9 එහෙනම් මේ වගේ නාලිකා n ගානක් තිබ්බනම් 10 5 ඝන මිලිමීටර් යවන්න තිබ්බා එක තප්පරයකදී මෙතන ඝන මිලිමීටර් සුළු වෙලා යනවා n සමානයි 1 වැඩි කිරීම 10 5 බෙදීම 27 මෙහෙට එනවා 10 රින් 9 උඩට යනවා එතකොට 10 9ක් වෙනවා 1 යට 27 1 යට 27 කියලා කියන්නේ 0.0 3යි 7 වැඩි කිරීම 9යි 5යි 14යි बलन उत्तराखंड दशम स्थान मेकोड़ मिथन मिथन हाई आई तर मिथन टेनकोड़ मेक हाई आई हाई हाई अरे हाई मेक देखा मेहाटन तुम दशम हाथ वेड़की मिथन देखा मेहट गुण विचिंद मिथन नमे आई केश नालिका तुम दशम हाथ वेड़की दहाय नमे आती है उत्तरे तुण अंतिम गान पनस्सनी गान मेवेदे रूपे पेन विधियट मे प्लास्टिक रामोक मेके लवरट तुला तटियक संबंध कर ला मेकड़ बरक युदान लोने किये नो मुगद मेतन ए सह बी खंबी अरह मेन मे दिशावट दाला तीयन देख वैडी किरीम दहायरीन तुनाई टी चुंबक श्रावगन अत्याक मे पैत्र तीयन मे खंबी अरह मे ए सीट बी दक्वा ए सीट बी दक्वा धारावक गमन करना कोच्चरद दहाय एंपियर धारावक अरे मेथन दम मेथन दूर एल के दीलतेना मे दूर एल के दीलते अरे तो मेघ समतुलित कर मेकड़ दाने बर कोच्चरद अपेक बल पार एम जी के गम अरे इतकोट मे खंबी दिख दहाय सेंटीमीटर तीन अपेक मीटर करम दहाँ वेड़ी कर इतकोट बल मेक दाने फ्लेमिंगे वमत्नीति फ्लेमिंगे वमत्नीति दाकोट मे दबर गिल्ली चुंबक श्रावे मेदिंग अभी की अंडवेणी दाराव गिशाव मापटंगिंग तमाइ बल गिशाव तोड़गंडी मुखद फ्लेमिंगे वमत्नीति दापम दबर गिल दबर गिल्ली सॉरी मेद गिल्ली मिडल फिंगर की मे बेतर ऐद आरावक्यन इट पास फोर फिंगर की मे बेतर बलैक्तीन चुंबक श्रावे इट पास एंगिता पालट महापड़ ऐंगि तंबिक बल निरूपण विन एबी कंबी मत पालट पालट मेन मेम एफ बलैक्न හරි එතකොට මේක සමතුලිත වෙන්න නම් දෙපැත්තට තියෙන ගුණ සමාන වෙන්න ඕනේ එහෙනම් FL සමාන වෙන්න ඕනේ MGL ට දැන් අපි දන්නවා F කියලා කියන්නේ චුම්බක ශ්‍රාවක ශ්‍රාවයක් නිසා ඇති වුණ බලය අපි ගණන් කරන එක BIL වලින් B කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි I කියන්නේ ධාරාව 10යි L කියන්නේ 10 වැඩි කිරීම दहाट बल दहाँ देखाई मे दहाय देखाई सुल देख वेड़ी दहाँ तुना इतना न्यूटन मीडियट अरे इतकोट एक देख वेड़ी दहाँ तुना न्यूटन सामने मेतन एल ट एल सुल मेतन इतनी एम जी एहना जी के अन्नी दहाय
M kianne deka wedi kirima 10 rina 3 bedima 10 ehenam M kiyala kiyanne deka wedi kirima 10 rina 4 ay uttare enne kilogram walin ehenam meka gram karanna api 10 en wedi karanawa 10 en wedi karapuwama 10 3 en wedi karapuwama apita enawa deka wedi kirima 10 rina 1 ay ग्राम केला एक यानी दशम देखाई ग्राम पीली तो देखा